everyone, வணக்கம் அஸ்ஸலாம் வலைக்கம் ඉතින් හැමෝටම වන්න අදත් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා සුපුරුදු වෙලාවට සුපුරුදු විදිහට අපි ඇවිල්ලා ඉනා යෝතාඩ් බීටෙක්. ඉතින් වෙනදා වගේම ලංකාවේ ඉන්න දක්ෂයෝ දෙන්නෙක් එක්ක තමයි අද දවසේ අපි වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැමෝටම ආරාධනා කරනවා අද මේ කාල වේලාව අපිත් එක්ක ගත කරන්න වෙන් කරගන්න කියලා. ඉතින් යූත් ආට් බීට් කියලා කියන්නේ කලාව රිද්මය වෙනස් විදිහට ඔබ තුල ඇති කරන සහ ඒ රස වින්දනය වෙනස් විදිහට ලබා දෙන්න උත්සාහ කරන වැඩසටහනක් අපි හැමදාමත් චරණ ටීවී ඔබේ රස වින්දනය ගැන හිතනවා ඔබේ ඔබේ නිර්මාණශීලීත්වය ගැන හිතනවා ඒ නිසා තමයි අපි මේ මැදිරිය වෙන් කරන්නේ ලංකාවේ ඉන්න දක්ෂ පරපුර වෙනුවෙන්. ඉතින් මෙතෙක් කාලයක් අපිත් එක්ක සෑහෙන පිරිසක් සම්බන්ධ වුණා ලංකාවේ ඉන්න ප්‍රවීණයින් ජේෂ්ඨයින් වගේම නවකයින්. ඉතින් හැමෝටම අපි මෙතන ඉඩ කඩ වෙන් කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා අදහස් අදහස් බෙදා හදා ගන්න. ඉතින් ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. දැන් අද ඉන්නවා කඩවසම් තරුණයෝ දෙන්නෙක් එක්ක තමයි අද අපි දෙන්නට ප්‍රෝග්‍රෑම් එක කරන්න වෙලා තියෙන්නේ. ඇවිත් ඉන්නේ කවුද කියලා කියන්න කලින් මම කැමතියි ඉතින් හැමදාමත් වගේ මගේ දකුණු අත පැත්තෙන් හෙවණැල්ල වගේ මගෙත් එක්ක ඉඳගෙන මට අත හිත දෙන මට උදව් කරන මගේ ආදරණීය යෙහෙලිය ප්‍රියා හා අයිබෝන් මට අයිබෝන් කියන වෙලාවට මට බලන්න ස්තුති කරන්න වගේ දෙයක් හිතනවා එන්ජි මට හරි මේ මම බලද්දි මම නිකන් වෙන ලෝකයකට යනවා වගේ දැනෙනවා මම හිම බල දින ලෝකයකට යනවා ඒක හරි 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 ඒක හරි මොකක්ද ඒකට කියන්නේ කලාත්මකයිද කලාත්මක මම මේක ඉස්තන පිරෙව ඉතින් අයිබෝන් අයිබෝන් එන්ජි ඉතින් අපි ගොඩක් හොඳින් ඉන්නේ ඇත්තටම මේ නේද අත හිත දෙන දයාව රහිත ආදර ආදර නේද ණය ගැපි ඔක්කොම තියෙනවා विविध वो क्षेत्र नियोजने अपूर्व तरुण मे कथाबहट इडकड़ीर निशावेन्वल अभी सूदान दवस अभी अंद्रगण सूदान दवस मेदिरी असकेम धनुमेन पोषण वगेम उदागण මේ වෙන වෙලා තියෙන ඉඩ කඩට ඇවිල්ලා ඉන්නේ කවුද කියන එක අඳුර ගන්න තමයි මේ සූදානම. ඔය පටන් ගන්නවද මම අඳුන්ලා දෙන්න? හරි මගේ දකුණු අත පැත්තෙන් ඉන්නේ ලහිරු උදයංග ලහිරු අයබෝන් අයබෝන්. හරි එතක මගේ වම් පැත්තෙන් මගෙත් එක්ක එකතු වෙනවා අශාන් ෆර්නෑන්ඩෝ අයබෝන්. හරි දැන් අශාන් ෆර්නෑන්ඩෝ කිව්වම තවයි ඉන්න හැබැයි මේ වෙන අශාන් ෆර්නෑන්ඩෝ කෙනෙක් අපි ඉදිරියට කතා කරන මොනටද සම්බන්ධ කියලා ඒක විශේෂයි ඒ නිසා අපි ටිකක් වැඩිපුර කතා බහ කරන්න ඕනේ ලහිරු දැන් මේ මෙතෙන්ට ආවා බොහෝ පිරිසක් ඒ කියන්නේ ගායන ශාස්ත්‍රය කියන්නේ සංගීත ශාස්ත්‍රය නියෝජනය කරන බොහෝ පිරිසක් ආවා ගායන ශිල්පී නාව නේද ශිල්පී ශිල්පිනියන් ඔයගොල්ලෝ නේද බොහෝම ආවා හැබැයි ඔයා තමයි ওই විදිහට අර ප්‍රොෆෙෂනල් විදිහට නේද ඇඳලා පැලඳලා ඇඳලා පැලඳලා හරි හරි සිවුර වෙනස් ඔව් හරිම අර කරියසන් ඩීසන් විදිහට පසුන්ට ආවේ මොකද මේ හේතුවක් තියනද ඔය මේන්ටේන් කරන විදිහද නෑ මම හිතන්නේ ඇත්තටම කලාකරුවෙක් වුණාම ඒක තියෙන්න ඕනේ ඒ කියන්නේ අපි වැඩ කර යනවා කිව්වොත් ඒ වෙලාව එතකොට අඳින විදිය මොකද අපි පිළිහා ගොඩක් අය බලන් ඉන්නවනේ කලාකරුවෙක් දිහා ගොඩක් අය බලනවා බලන කෝණයක් තියෙනවා ඉතින් මම ඉස්සර ඉඳන්ම මම පුරුදු වෙලා තියෙන ඉතින් ලස්සනට අඳින්න තැනකට යද්දි පිළිවෙලට යන්න මේ විදිය තමයි ඕ හොඳ අදහස අපේ නිෂ්පාදකතුමාට මේ නේද මේ මංගිත් කල්පනා කර අපේ මේ නේද නිෂ්පාදකතුමාවත් කිව්වත් දන්නේ නැහැ ලහිරු मगे पौले विस्तर मगे अय्याई अम्मा तव नैन कि असनी अम्मे इतकोट मम वासल की कुटा दिए मम विषय संगीत हदरवा तेल वाल तक इट पास यूथ गी जारी ताम शिवास भाव इतने डिप्लोमा संगीत हदरवा उर्दू तुणक उर्दू तुणि पास इंडिया संगीत विशारद दिन निहाल गम्य ग्रूप नटते अक्र दी विशारद निहाल गम्य की चंदन लीना शशिगा सनसला गोड़
දක්ෂ ගායක ගායිකාවන් රසක් බිහි කරපු කෙනෙක්. ඉතින් ඒ ගුරු පියාණන් යටතේ ඉගෙනගෙන දැනට මම ගුරුවරයෙක් විදියට ගුරු වෘත්තිය දෙන. ඒ කියන්නේ මේ ගුරුවරයෙක්ුත් නේද අපිත් එක්ක මේ වාඩි වෙලා ඉන්නේ ගුරුවරයෙක් කියන කතාව මේ මතක් කරලා අපි ඉදේවා ගැන කතා කරලා හිර ඉදිරියේදී ඔයගේ පැත්තට එනවා මම තව ටිකකින්. ඉතින් අශාන් දි ට්‍රැවලර් එහෙම කියමු නේද. ඔක කියන්නේ අපේ ගම් පළාත පවුල විස්තර පාසල් ගියේ කොහෙද? මම මගේ ගම් පළාත රත්මලාන. රත්මලානේ කුවාට මම රත්මලානේ තමයි අඩුවෙන් මෙතන ඇත්තේ සාමාන්‍යයෙන් කියන්නේ. මම ගොඩක් ට්‍රැවල් කරනවා. ट्रावल एंड वाइल्ड लाइफ फोटोग्राफी तमें मगे हॉबी एक योट अपे मगे पाउले इन नांगीला देनाई मल्ली अम्मा ताताई उप इप दिन का नम रत्मलानी तमें हेदुनी पासल गिया पासल किही पे कड़म गिया आपसान मुलिम मोरटु महाविद्यालय गिया इट पास इतनी मम मम क्रिकेट क्रीडा कर क्रिकेट क्रीडा करलाट पास मम एथलेटिक उत्तेदल कर एथलेटिक वाली मट स्कॉलरशिप खम्बुना गेटवे कॉलेज गेटवे कॉलेज मम इट पास 110 मीटर्स हर्डल 400 मीटर्स हर्डल खडू मतिन दीम एक जाति मट्ट में जाति के अंडर 19 वेनकम अंडर स्कूल आउट वेनकम नेशनल लेवल लगे हिटिया इट पास स्कोलिंग आउट टू ने दिदास दाहे दिदास दाहे मम एयरफोर्स एथलेटिक पूल ले जॉइन हुआ और उद्या खिटिया इंजरी अखिंद आई हूँ ना इट पास से दैन आई थिंक फोटो या गा गए ना पार्ट वे हर दर एक मसूर इन्हों एक ने पार्ट वे हर दर एक ने तो इन्हें पुलवान जॉब में खाता फोटोग्राफी क्या ने अनिवार्य एक ने होंद में मेडिटेशन एक क्यों निवार्य एक ने थिंक एक ने मुकद अभी कहले ते की ने අද දැන් මේ යන විදිහ මිනිසුත් එක්ක ඉන්න වැඩි සතුත් එක්ක ඉන්නේ හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ ඇත්තටම ඒක ඇත්තටම ලේසි. ලේසි. ලේසි සහ මේ ප්‍රශ්න නැහැ. ප්‍රශ්න සංකීර්ණ නැහැ ඒකයිනේ. ඒගොල්ලෝ අපිට කියන්න දෙයක්වත් නැහැ. අපිට කියන්න දෙයක්වත් නැහැ. අපිට කියන්න දෙයක්වත් නැහැ. අපි ඒගොල්ලෝ කරන දේ අපි ෆොටෝ එකක් ගහනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ පාඩුවේ ජීවත් වෙනවා. ඉතින් අපි කොහොමත් අපි ගම් පළාත් වලට යනකොට අපි ට්‍රැවල් කරනකොට මම ගිහිල්ලා නැති පළාතක් නැති ගම් පළාතක් නැත්තරම් එච්චරම හැම වීකෙන්ඩ් එකේම ට්‍රැවල් කරනවා. කොහෙද ලංකාවේ වට දැනෙන විදිහට ලස්සනම 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 නම් පළාත් කියන්නේ දැන් මේ 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 වීකෙන්ඩ් එකෙත් ඉසල වීකෙන්ඩ් එකෙත් මම ගිහිල්ලා ආවේ එහෙම පළාත් කියන්නේ මම ගොඩක් හයිකින් පැත්තට යනවා මම ආසයි ගොඩක් නුවරින් උඩ පුස්සල්ලාව ඉඳන් ඔය ඒ රේන්ජ් එක සිංහරාජ එතකොට ඒ ගොඩක් අර ඒ ඩයිවර්සිටි එකට කැමති මොකද එහෙ තියෙන පරිසරයේ ඒ විවිධත්වය ලංකාවේ තියෙන පරිසර විවිධත්වය වෙන කොයි රටකවත් නැති තරම්. ඒ කියන්නේ අපේ මිනිස්සු හැබැයි ඒකේ වැලියු එක අපේ කොච්චර වටිනාකම දන්නේ නැහැ. ඒ කියන්නේ හැමදාම අද තියෙන පරිසරේ නෙමෙයි අපි අද අද ට්‍රැවල් කරන්නේ එහෙට ඒ පරිසරේ නෑ අපිට. හැමදාම ඒ කියන්නේ වගා බෝග නිසා එතකොට පෙස්ටිසයිඩ්ස් ඔය ඔක්කොම හින්ද සත්තු නැති වෙනවා කැලෑ කැපෙනවා इंडस्ट्री अलग टेक्नोलॉजी मत अब अदती पारे मुकद लंका पैराडाइज आईलैंड मुकद लंका आरक्षितीन हम कंट्री सेंट्रलाइज कंट्री तीन मे जैव विधत्न लटवा अभी सामान लटवा बोड की तीन मुकद अभी मे अपे कालगुण विपुना अभी दवासा तुले तो ඕනම කාල ගුණ තත්ත්වයකට යන්න පුළුවන්. නුවරඑළියට ගියාම සීතලයි, ජයෆ්නා වලට ගියාම රස්නේම රස්නේ. ඊට පස්සේ මූදු පළාත් වලට ගියාට පස්සේ වෙනස්. ඉතින් මේ ඒ තියෙන ෆීලිං එක ගොඩක් යුනික්. ඇත්තටම. ඉතින් ඒක ඉතින් අපි ගොඩක් වෙලාවට මම ගොඩක් ඉතින් යන ට්‍රැවල් කරනවා පුළුවන් වෙලාවේ, පුළුවන් කාලේ මේ තව මොනවා තින්ජරි එන්නේ ඉස්සෙල්ලා. ඒ කියන්නේ මේ මේ ලංකාව ඇතුලේ බොහෝ ප්‍රදේශවලට ට්‍රැවල් කරපු කෙනෙක් මේ ආශාන් කියලා කියන්නේ ඒකත් ලොකු වාසනාවක් නේ විවිධ වූ ප්‍රදේශවලට ගිහිලා ඒ අපූර්වත්වයේ ඒ සුන්දරත්වයේ විඳගෙන ඒ වගේම තමන්ගේ කරන වෘත්තියටත් ඒ සම්බන්ධයෙන් යම් කිසි දෙයක් ලබා ගන්න ලැබෙනවා කියන එකත් ලොකු වාසනාවක් මං හිතන්නේ. දැන් ලහිරු අපි දන්නවා ආශාන් එයාගේ ශ්‍රේෂ්ඨයට ගොඩක් කැමති. ඒක විඳිනවා. ඒ වගේ මේ ශ්‍රේෂ්ඨය තුලින් ඉදිරියට යන්න
ගොඩක් මේ වෙනකොට දේවල් කරලා තියෙන කෙනෙක්. ඒ වගේම ඔයත් එහෙම වෙන්නේ නැති කියලා අපි හිතනවා. දැන් තමන්ගේ ශේෂ්ත්‍රයේ විදිහට තෝරගනවා සංගීතය කියන එක. සංගීතය අපි හැම වෙලෙම කියනවා වගේ නේද? අපි කලාවට සම්බන්ධ කෙනෙක් නම් එහෙම නැත්නම් මේ ගීතයක් එහෙම රස විඳිනකොට අපිට පුළුවන් වෙනවා අනුන්ගේ සිත් නිවන්න වගේම අපේ සිතත් සනසා ගන්න. ඉතින් ඇයි මේ සංගීත ශේෂ්ත්‍රයේ තෝරගන්නේ? ඒ තෝරගන්න හැරවුම් ලක්ෂ්‍ය කොතනද? සංගීතය තෝරගන්න කියන්නේ මම ඒ කියන්නේ මං හිතන්නේ මගේ ගෙදර පසුබිමත් සංගීත පසුබිමත් තිබුණා. අම්මට එහෙම හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක ආපු දේ පාසලෙන් ලොකු දෙයක් මොකද පාසලේ ගොඩක් වැඩසටහන් වලට මං මේ සහභාගී වුණා. ඉතින් ඒවත් එක්ක ආපු දේ එතකොට මම ගොඩක් ආසයි පොඩි කාලේ. මගේ අනිත් එක ලොකු හිණයක් තිබ්බ ගුරුවරයෙක් වෙනවා කියන එක. ඒක සංගීතය කියන්නේ ඕ ලෙවල් කරන කාලේ ඉඳන් මට හිතුනේ මම කියන්නේ රට වෙනුවෙන් දෙයක් කරන්න. ඒ කියන්නේ මම ගොඩක් කැමති වුණා මේ සංගීතයෙන් ළමයින්ට උගන්වන්න. ඒ වගේ ඉතින් මගේ නිර්මාණ දැනට මම දෙකක් විතර කරලා තියෙනවා. අනිත් එක මම ගොඩක් කැමති නිර්මාණ කරනකොට අර තෝරා බේරාගෙන නිර්මාණ කරන්න. මොකද අර ඇයි ඒකට හේතුව එහෙම තෝරා බේරා ගැනීමට ඔබ යන්නේ? යන්නේ කියන්නේ දැන් ඒ කියන්නේ අපි නවකයෝනේ. අපිට ඇත්තට දැන් මාධ්‍යෙන් ලැබෙන දැන් මේ චරණ ටීවී එකෙන් මේ කරන දේ ලොකු දෙයක්. මොකද ගොඩක් මාධ්‍ය වලින් නවකයින්ට අත දෙන අඩුයි. මං කියන්නේ ඒ කියන්නේ අපිට වැඩිය දක්ෂයි ඉන්නේ ගම් පළාත්වල. ඒගොල්ලන්ට ගීතයක් නිර්මාණය කරගත්තාම ඒ නිර්මාණය දෙන්න එක්ක වීඩියෝ එකක් ඕන. මේ ගීතේ ගිහින් දුන්නාම බාර ගන්න කන්ටැක්ට් එකක් කරා තමයි ඒක වෙන්නේ. ඉතින් මම කියන්නේ මේක වෙනස් වෙන්න ඕනේ අනිවාර්යෙන්. නැත්තම් ඉතින් මම ගීතයක් අර මම කිව්වේ ගීත තෝරගන්න ඒ කියන්නේ රැල්ලට ගීත ගායනා කරන්න මම කැමති නැහැ. අනිත් එක ඒ ගීත වලින් ගන්න දෙයක් නැහැ. අහලා ගන්න දෙයක් නැහැ. ළමෙක් එක්කවත් සමානලට අහන්න බෑ ඒ ගීත. ඉතින් හොඳ පද රචනයක් හොඳ සංගීතය කියන්නේ අපේ පරණ ශ්‍රේෂ්ඨයන් කරපු දේවල් එක්ක අලුත් වුණාන කමක් නැහැ. අපි අලුත් වෙන්න ඕනේ නිර්මාණ වලින්. ඒක ඇතුලේ හොඳ කියන්නේ රහක් තියෙන්න ඕනේ. හොඳ දෙයක් තියෙන්න ඕන කෙනෙක්ට අහලා එකින් දෙයක් ගන්න ඕනේ. සමහර ගීතවල තියෙන්නේ එක්කෝ ඒ කියන්නේ ඒ ගීතෙම්ම කියලා ඉවරයි. මම මෙයා මට ආදරේ දුන්නේ නැතුනොත් මම නිකන් මරනවා වගේ තැනක. ඔව් එතනදී අපි මෙහෙම දෙයක්ත් තියෙනවා ලහිරු. මම හිතන්නේ ඒක සාපේක්ෂයි කෙනෙක්ගේ හිතන කෙනාගේ තවත් කෙනෙකුට. මොකද හේතුව අපි දන්නවා නවක පරපුරේ අයත් විවිධ වූ ගීත ගායනා කරනවා. නමුත් එතනටත් ප්‍රේක්ෂකාගාරයක් හැදිලා ඉන්නවා නේ. හොඳ ගීත තියෙනවා. දැන් හොඳ ගීත කෙරෙනවා. හැබැයි කාලයක් තිබ්බා ඒ ගීත අහන්න බෑ. ඉතින් මම කියන්නේ දැන් මේ දවස්වල හොඳ ගීත නිර්මාණය වෙනවා. කියන්නේ අපි බෙර පද දාලා එතකොට ඒ වගේ නිර්මාණක් කෙරෙනවා. ඔතන ඔය ලහිරු මං හිතන්නේ හොඳ කියන වචනය තුල මේ මිම්ම අපි කෙනාට කෙනා වෙනස් විදිහට දකින්න කියන එක මට හිතෙනද? මොකද ඔයාට සමහර විට හොඳ දෙයක් එක මට නරක වෙන්නත් පුළුවන්. තවත් කෙනෙක්ට එක ටිකක් සාමාන්‍යයෙන් හොඳයි වෙන්නත් පුළුවන්. ඒක සංගීතය අප්ඩේට් වෙන්න ඕනේ. ඒක අප්ඩේට් වෙනවා නම් දැන් අපි රෙගේ ගත්තොත් ඒක කලාවක් නේ. අප්ඩේට් වෙන්න ඕනේ. ඒ වෙන්න ඕනේ. ඒක අහන කෙනාට ඒකේ නරක දෙයක් දුන්නොත් අපි සමාජයට දැන් අපි ඒකෙන් මොකක් හරි ඒක මද්රව්‍ය පාවිච්චි කරන්න කියලා දුන්නොත් ඒක වැරදි. ඒ කියන්නේ සමාජයට දෙන පණිවිඩේ ඉතාමත් වගකීමෙන් දිවෙයි. අනිවාර්යෙන්. ඒක පණිවිඩයක් විය යුතුයි කියන එක තමයි. නැත්තම් ඉතින් බලන ළමයින්ට පවා ඒක ඔක්කොම යන්නේ. ඒකට රටක් හැදීලා අපි මොකද වෙන්නේ? තරුණෙක් විදිහට ලහිරු හිතන්නේ එහෙමයි. ඉතින් එහෙම හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ සමාජයේ අපේ ඉදිරියට එන්නේ ඉන්න પરම්පරාවට හොඳ දෙයක් දෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ තරුණයන්ගේ අදහස් නිසා වෙන් කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. අශාන් දැන් මේ කැමරාවක් ඉස්සල්ලාම අතට අරගෙන ඔබ ගත චාරූපය ඔබට මතක ඇති. ඒ චාරූපනේ ඔබට එතු ගන්නන්න නැත්තේ හැඟීමක් දනවන්න නැත්තේ අමත මේ වගේ හැකියාවක් තියෙන මට හොඳ හැක් තියෙන මට ලස්සන දේවල් ලස්සනට කැප්චර් කරගන්න පුළුවන් කියන අයිඩියා එක එන්නේ නැත්තේ. අපි මතක් කරමු ඒ අතීතේ පොඩ්ඩ. ඇත්තට මේක කියන්නේ මගේ ලොකු හැරවුම් ලක්ෂයක් කියන්න පුළුවන්. يعني මම ගොඩක් ෆොටෝග්‍රැෆි වලට ආසයි පොඩි කාලේ නම්. يعني අපේ තාත්තට තිබ්බා උගලන්ට මතක ඇති මේ රීල් කැමරාස්. එතකොට රීල් එක 30යි 24යි ගහන්න පුළුවන් ෆොටෝස්. මේ ඒ රීල් එකේ අපි අවශ්‍යම ෆොටෝ එක විතරයි ගහන්නේ.
මේ නැත්තම් රීල් එක අපරාදෙන් රීල් එක සුද්ධ ගන්නත් යනවා එතකොට ඉතින් ඒකේ ෆොටෝස් ටික බලන්න තව කාලෙකුත් යනවා ඉතින් ඒක නිකන් අපි බලන් ඉනවනේ එහෙම කාලයක් තිබ්බා ඊට පස්සේ ඇල්බම් වල දාලා ලස්සනට තියාගෙන ඉන්නවා දැන් සමහරට පොඩක් ෆංගස් එහෙම හැදලා එහෙම තියනවා ඉතින් ඒ කාලේ අපි මම ඒ කාලේ තමයි කැමරාවක් ඇල්ලුවේ ඒ කියන්නේ කොඩේ කැමරාවක් රීල් එක දාන්න පුළුවන් තාත්තා කියලා දෙනවා මෙහෙම දාන්නේ එහෙමයි කියලා එතකොට බලනවා මේක මාර ගැජට් එක ඊට පස්සේ මේ මොබයිල් ෆෝන් ආවා මොබයිල් ෆෝන් ආවට පස්සේ මොබයිල් ෆෝන් උත් එක පාට දැන් අර පොඩි පොඩි අර නිකන් කලර් ඩිස්ප්ලේ නැති නිකන් පොඩි ෆෝන් නේ තිබ්බේ ඊට පස්සේ වෙන්නේ එක පාට එනවා ස්මාර්ට් ෆෝන් එක ඒක අපිට ඇඩි ස්මාර්ට් හරිද ඒක එන්න එන්න අපිට ඇඩි ස්මාර්ට් එන්න ගත්තා ඊට පස්සේ ඒකෙන් හොඳම කැමරා ආසාව හොඳම කැමරා ආසාව අපේ දැන් දැන් ඒ දැන් තියෙන ස්මාර්ට් ෆෝන් වල කැමරා එක සාමාන්‍යයෙන් DSLR වලටත් කම්පීට් කරන්න පුළුවන් ඔව් එතකොට අපි ඒ දවස්වල තිබ්බ කැමරාස් වල සාමාන්‍යයෙන් ආපු කැමරා VGA කැමරා ඉඳගෙන එහෙම කැමරා. එතකොට ඒවලිනුත් පුළුවන් තරම් වැඩ දාලා ෆොටෝ ගන්නවා. ඊට පස්සේ තමයි ඔය DSLR එක ගන්න සිහිනේ ආවේ ඇත්තටම ඒක ඇත්තටම අවුරුදු දෙකක් විතර එකතු කරන්න උනා සල්ලි. මම මගේ يعني මම ගෙදරින් ඩිබින්නා කියන්නේ මම මගේ අධ්‍යාපනයේ ඉඳන් උනත් මේ මම ගොමත් මම ජොබ් එකක් කරලා මගේ මගේ ගණන් වලට පළවෙනි කැමරාව ගන්න ඕන. ඊට පස්සේ මම ගත්ත 2014 දී මගේ පළවෙනි කැමරාව ඒක ඇත්තටම ප්‍රොෆෙෂනල් කැමරාවක් නෙමෙයි ඇමචර් ලෙවල් කැමරාවක් ඕනෙම කෑ ඒතකොට එන්නේ පොඩි ලෙන්ස් එක 18-55 කියලා කියන්නේ කැමරා ගැන දන්න ඕන එකේ දන්නවා ලෙවල් පොඩි ලෙන්ස් එක කියන්නේ මේ මෙහෙම ගත්තොත් මේ ළඟටම ගිහිල්ලා ගත්තොත් සාමාන්‍ය නෝ දුර ගත්තොත් වයිඩ් එකක් වදිනවා ෂොට් එක. ඒක අර ඉස්සර දැන් කුරුල්ලෙක් ගහන්නේ බෑ. එතකොට මේ මං කරපු වැඩේ මේ ඉතින් ඕක ගත්තාත් වැඩක් කරන්න එපේ. ඊට පස්සේ දැන් ගිහිල්ලා මල්ලිවත් එක්කන් ගියා මල්ලි ඒතර පොඩි මල්ලිත් එක ගියා මේ අපේ අත්තිඩිය මම ඉන්නේ ගල්කිස්සේ රත්මලාන අතර. එතකොට අතිරිය නෑ අපේ රිසර්ව් එක තියෙනවා. ඒ කියන්නේ අතිරිය සංරක්ෂිත සුරක්ෂිත මේ ඒකට ගියාට පස්සේ මල්ලිවත් එකන් ගියේ. මේ මට හොඳට මතකයි මේ අප්‍රේල් මාසේ අන්තිම වෙසක් වලට ඔන්න මෙන්න ගියේ කැමරාව අරගෙන. අරගෙන ගිහිල්ලා මම පළවෙනි නිකන් මල්ලි පෙන්නනවා පොඩි පොඩි සත්තු. මොකද වැඩි දුරේව ගහන්නත් බෑ. මම ඉතින් පොඩි පොඩි මේ සත්තු ටිකක් ගැහුවා. ගෙදර ඇවිල්ලා බලද්දී කැමරාවට දාලා මේ කම්පියුටර් දාලා බලද්දී මේ කටුස්ගේ ෆොටෝ කටුස්සේගේ ෆොටෝ එකක් තිබ්බා. මේ පෙරේද කටුස්සේගේ ෆොටෝ එක. මේ කටුස්සා ඇත්තටම ඒකෙන් තමයි මම මාර විදිහටම කැමරාව ගැන අපිට බලන්න පුළුවන් දැන්. බලන්න අර ඒක වෙන්න ඕනේ. ඔව්. ඔබ තමයි ෆොටෝ එක. ඒකේ මේ ඒ කියන්නේ මම එච්චර හිතුවේ නැහැ ඔච්චර ක්වොලිටියක් එයි කියලා. දැන් ඔය මගේ පළවෙනිම ෆොටෝ එකක් ඉතින්. අර ඒ කියන්නේ අර කැමරාව කල්ලගත්තට පස්සේ ගහපු ෆස්ට් ඒ කියන්නේ ඒ කාලේ ට්‍රයල් ඇන් එරර් තමයි ෆොටෝස්. ඒ කියන්නේ එතකොට ට්‍රයල් ඇන් එරර් අපිට අලුතෙන් ඒ කියන්නේ මේ අර දැන් තියෙනවා වගේ ගොඩාක් ඉගෙන ගන්න දේවල් පුළුවන් තරම් PDF වලින් බල බල තමයි ඉගෙන ගත්. එතකොට ඒ කාලෙම කරපු ෆොටෝ එක ආව පස්සේ ඒකේ අර කටුස්සගේ ස්කේල් හිටන් මේ ගණන් කරන්න පුළුවන් තත්ත්වයට ආවා. ඒ කියන්නේ එච්චර හොඳටම ෂාප් ඒ ඉමේජ් එක. ඊට පස්සේ මම ඒ ගැන අධ්‍යයනය කරා. ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි ගැන පුළුවන් තරම් හෙව්වා. Google එකේ PDF ඩවුන්ලෝඩ් කරා, මැගසින් ඩවුන්ලෝඩ් කරා, ෆොටෝග්‍රැෆි මැගසින්. ඉතින් ඒ වලින් පොඩ පොඩ ඉගෙනගෙන තමයි මේ ඒ කියන්නේ පුළුවන් තරම් එක්ස්පෙරිමන්ට් කරලා තමයි මේ අපි දැන් මම මේකට ආවේ. ඕක තමයි ඉතින් ස්ටෝරි එක එතනින් ෆොටෝග්‍රැෆි වලට එතනින් ආවමයි. තාම කැමරාව ඉතින් අතේ වගේ තමයි. නැවතුන්නේ නේ. හරි. දැන් මේ හොඳ ගමනක් සහ මේ ඒ කතාව ඇතුලේ හොඳ උත්තේජනයක් තියෙන. දැන් ඔබ කැමති නම් කැමරාව කතට අරගෙන ලස්සනට ඡායාරූප ගන්න සහ ඡායාරූප ශිල්පියෙක් වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. ඔබට අවශ්‍ය වෙන උනන්දුව නේද? හැම දෙයකටම අපි කැමති නම් අපිට ඕන වෙනවා ඒ සඳහා උත්තේජනයක් හොඳ හොඳ එනර්ජි එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒක කරගන්න පුළුවන් වෙන්නේ Tamanටම තමයි. අපිට පුළුවන් වෙන්නේ පොඩි තල්ලුවක් දෙන එක විතරයි. ඉතින් ඒ නිසා හැමෝටම ආරාධනා කරන ඔන්න දන්න ඇති දේවල් තියෙනවා නම් කොහොමද මේක පටන් ගන්න ඕනේ කියලා ඔබට අදහසක් තියෙනවා නම් ඒක කරන්න ඕනේ කියලා ඔබට අදහසක් තියෙනවා නම් අවස්ථාව තුන අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ තොරතුරු බෙදා හදා ගන්න. මොකද වටිනවා ඒ අදහස්. මොකද ඔබේ ගමනට යම් කිසි අයරකින් හරි ප්‍රයෝජනවත් වෙයි. අපි සින්දුවක් අහමුද? ඔව් ඇන්ජි, අපි සූදානම් වෙන්නේ මේ ලහිරුගේ ගීතයක් රස විඳින්න. ඒකෙන් පස්සේ අපි නැවතත් කතා බහට එකතු වෙනවා. සමුගෙන යන්නට වෙලාව විඳින්න කතා කරමු කෙලෙසින්.
ගතුකම් හිත ඇඳිලෙන් ගතුකම් සුහද කතාබස් අවසන් වූයේ සැමදා සිරිදමින් සෙනෙහස කොතරම් වදහින් සාවක් උනේද නොදනින් උනේද නොදනින් සම්ගෙන යන්නට වෙලාව එවිදින් කතා කරමු කෙලෙසින් කඳුළු සලමු අපි මොවනාතුරු හිත ඇඳිලෙන් ගතුකම් හිත ඇඳිලෙන් ගතුකම් හිත මත නොව කල කී දේවල් දැඩි සිනහසින් සමවන්න මට ප්‍රේමවන්තියේ තවත් කුමට ඕවදන් තවත් කුමට ඕවදන් සම්ගෙන යන්නට වෙලාව එවිදින් කතා කරමු ඇඳිලෙන් ගතුකම් හිත ඇඳිලෙන් ගතුකම් එකකින් පස්සෙන් ආයිමත් එකතු වෙන්නේ යුතාර් බීට් එක ලස්සන සින්දුවක් අපි ඇහුවේ ලහිරෝ සමුගෙන යන්නද කාගෙන්ද දැන් සමුගත්තේ අපිට පොඩ්ඩක් කියන්නක විස්තරේ මේක හැදෙන්නේ කොහොමද පද රචනය කාගේද තන නිර්මාණය එතක සංගීතය ආ මේ ගීතය අක්කේ මේ මගේ ගුරු පියාණන්ම තමයි මට නිර්මාණය කරලා දෙන්නේ ඉතින් සර්ට ගොඩක් ස්තුතිවන්තයෝ අපිස්සගේ නමත් මතක් කරවන්නේ නිහල් ගම්මා විශාරද නිහල් ගම්මා සර් මොකද මේ සර් ඉතින් ගොඩක් ඒ කාලේ නම් ගොඩක් සැරයි. ඒ කියන්නේ හරි සර් හින්දා තමයි අද මම මේ තැන ඉන්නවා නම් ඉන්නේ. ඉතින් ගීතය මන්සර් ගෝම් සර් ගීතය නිර්මාණය කළා වුණා කියලා මේ මුකුත් මට කියන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ගීතය නිර්මාණය කළා දෙන්නේ ගෝම් මේ සින්දු කියන්න එපා ජොබ් එකක් හොයාගනි. එහෙම තමයි කියන්නේ. මේ ඊට පස්සේ දවසක් මට කතා කරා මේ මොන මස් සින්දුවක් කරලා දිනවා බලන්න කියලා. නිර්මාණය ඉතින් කරා කරලවිලා වීඩියෝ එකක් කරේ නැහැ මුදල් ප්‍රශ්න නිසා ඉතින් ගීතයක් කරත් අපි පෝවා චැනල් වලට දෙන්න ගියාම ලක්ෂ ගණන් දෙන්න ඉපේ තේරුමක් නැහැ ඉතින් ඒක නිසා කේ ගීතේ මම පුළුවන් විදියට FM නාලිකා වලට ගිහින් මම දුන්නා දීලා ගීතේ ප්‍රචාරයක් වුණා හොඳයි ඉතින් ගීතේ සමස්තයක් විදියට මේ හොඳ නිර්මාණයක් විදියට ගොඩක් අය ඇහුවා ගොඩක් අයගේ කැමැත්ත ප්‍රකාශ කළා. එහෙම තමයි ඉතින්. ඒකෙන් ප්‍රතිචාර හොඳයි නේ ගීතයට ලැබුණා. දැන් අහිරු අපි කියනවානේ දැන් ඔයාගේ කටින් කිව්ව දෙයක් තමයි කලින් මේ හොඳ නිර්මාණ විහි වෙන්න ඕනේ. හොඳ නිර්මාණ රස විඳින්න ඕනේ ප්‍රේක්ෂකයන් ඒ දේවල් ගැන අහන්න ඕනේ. ඇත්තටම දැන් ඔය හොඳ නිර්මාණ කියලා කියද්දී ඔයාගේ මීම මොකද්ද? ඔයා විසින් හොඳ නිර්මාණයක් බිහි කරන්න මොන වගේ දේවල්ද කරන්නේ? හොඳ නිර්මාණයක් වෙන්න ඕනේ ඒක ඒ කියන්නේ ඒක සංගීතයේ හොඳ ගුණාත්මක භාගයක් තියෙනවා. එතනින් ගියාම පද රචනයේ හොඳ තැනක තියෙනවා. පරණ මම කියන්නේ අලුත් ගීතක් තියෙනවා. පැරණි ගීත ගත්තාම බලන්න ප්‍රේමකීර්ති දල්විස් මහත්තයා
ලියපු ගීත බලන්නම් සාමාන්‍ය ගීතයක් ගත්තාම දැන් අපේ ගුරු පියාණන්ගේ දැන් අපේ නිහල් සංගම්මේවස මගේස කරපු ගීත ගත්ත චන්දන නිනාත් මේ මහත්මයාට පොල්ඩුක් පාවේ ඒ ගීත අහද්දී ඒ කියන්නේ ඒකේ හොඳ ගුණාත්මක භාවයක් තියෙනවා අර්ථයක් තියෙනවා ඒ කියන්නේ ඔබ කතා කරන්නේ ওই පද රචනාවේ තියෙන අර්ථ රසය සම්බන්ධයෙන්ද ඒකයි සංගීතං සංගීතය තනුව ගායනය මේ ඔක්කොම එකතුනම සමමිතිකව තියෙන ඔක්කොම එතනින් ඒ එතනින් එහාට දැන් අපේ බෙර බෙර වාදනේ දාලා කරන්න පුළුවන් දැන් අලුතෙන් නිර්මාණ වෙනවා හොඳ දක්ෂ නිර්මාණ ඒවල මේ මේ නිකන් අර දැන් දැන් අද මම කියන්නේ මේ මම ඒ කියන්නේ මම කියන්නේ යකේ අලුතෙන් එන අපි කරන සමහරක් අය මේ රැල්ලට ගීත ගායනා කරනවා කියන්නේ මම කියන්නේ ඒ සමහරක් ගීත අහන්න බෑනේ අහන්න බෑ කියන්නේ දැන් මෙහෙමනේ දැන් අපි අපේ රටේ අපි ඔය 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 නිර්මාණ අහන්න දුන්නොත්නේ අහන් දැන් මම අපි වුණත් ගීතයක් නිර්මාණය කළා ඒක FM නාලිකා හරි මාධ්‍ය වලින් ඒ වගේ නිර්මාණ වලට තැන දෙනකොටනේ අහන් දැන් හොඳ නිර්මාණයි ඇයි දාන්න බැරි හොඳ නිර්මාණයි හිට කරන්න බැරි ඉතින් එහෙම කරන්න පුළුවන් නම් හොඳයිනේ ඒ කියන්නේ ඊට වැඩිය හොඳයිනේ ඒ කියන්නේ මිනිසුන්ගේ තියෙන රසවින්දනයේ එක්තරා මට්ටමකට ගෙන එන්න පුළුවන්කම ලැබෙනවා මේ වගේ හොඳ නිර්මාණ තුලින් මම ඒක ඉස්සෙල්ලා කිව්වේ දැන් මේ චරණ මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තට මම මේ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ මම නවකෙක් විදියට මම ප්‍රෝග්‍රෑම් එක මේ FB වලලා මම පෝල් එකක් දීලා මම මේකට සම්බන්ධ වෙනවා ඉතින් මම කියන්නේ තව දක්ෂයෝ ඉන්නවා අනන්තවත් දක්ෂයෝ ඉන්න ගම්වල මෙහෙ නෙමෙයි මේ දැන් අපි නම් මේ කොළඹනේ ගම්වල අනන්තවත් දක්ෂයෝ ඉන්නවා දැන් මෙහෙම දෙයක්වත් වෙනවා කියලා දන්නේ නැහැ සමහර අය ඒක ඇත්ත මං කියන්නේ අන්න ඒ වගේ අයෝ මේ වගේ තැන්වලට ගේන්න මං කියන්නේ අපි මම කියන්නේ මේ මං ගැන විතරක් මං කතා කරන්නේ මං කියන්නේ ඒ වගේ අය ගේන්න පුළුවන් නම් අපි ඇයි අපි රටක් විදියට අද මේ තැන අපි සංගීතෙන් කොහෙද ඉන්නේ අපි ඇත්තටම තැනක නැහැ ඉන්දියාව බලන්නකෝ අක්කේ ඉන්දියාව පුදුම තැනක ඉන්නේ සංගීතේ අපි ඒ තැනට යන්න නම් එක්කෝ සංස්කෘතික අමාත්‍යාංශයෙන් හරි එන්න ඕනේ ගීතනේ ඕනම කෙනෙක් ගීතයක් නිර්මාණය කරනවා නම් ලංකාවේ මේ ගීතය පද රචනය මුලින් එතනට බාර දෙන්න ඕනේ ඊට පස්සේ තමයි මාධ්‍ය වලට දෙන්න පුළුවන් අන්න එහෙම දෙයක් වෙනවා නම් අපේ රට හොඳ තැනක හොඳ දක්ෂයෙන් ඉතින් දක්ෂයන්ට අතහිත දෙන්න තමයි යූත් ආර්ට් බීට් අපේ අරමුණ සහ මේ දිවයිනු පුරා ඉන්න බොහෝ දක්ෂයන් ඉන්නවා නමුත් ඉතින් අපේ තාමත් අතලොස් එක තමයි අවස්ථාව ලැබෙන්නේ එහෙමයි කියලා අපි එකෙන් පස්සට යන්නේ නැහැ අපි වලව හොයාගෙන එනවා අනිවාර්යයෙන්ම රටට කියන අවස්ථාව ලබා දෙනවා පෙළෝකෙට කියන අවස්ථාව ලබා දෙනවා තමන්ගේ දක්ෂතාවයන් පිළිබඳව ඉතින් ඒ තමයි ලහිරුගී ලහිරු කතා කරපු විස්තරය ඉතින් අපි නේද කතා फोटोग्राफी संबंधी कथा करोटोग्राफर के वेन्न खाले क्यूवाने मगे मल वलिंग मत मे कैमरा गोना अद्यापन पसुबी मकोबरते बिलतेना वृत्ती मटे मेबे अनवाला हितुए एक तेक्म कथा करना मत प्रश्न पिता මම වෘත්තිමය වශයෙන් අලිවිකරණ ක්ෂේත්‍රයේ තමයි රැකියාව කරන්නේ. එතකොට මගේ ඒ පැත්තෙන් මම මගේ CIM ස්ලිම් එකේ බ්‍රෑන්ඩ් මැනේජ්මන්ට් ඒ වගේ කෝසස් කරන අතරතුර තමයි එතකොට ඒකයි මේ ගොඩක් ටයිම් මැනේජ්මන්ට් පැත්තත් ඉතින් ඒ දවස්වල ලොකු ප්‍රශ්න තිබ්බ දැන් මම ඒව කම්ප්ලීට් කරලා ඉවරයි. එතකොට මට මගේම ව්‍යාපාරයක් කවදාහරි आरंभ कर लागे तो फोटोग्राफी हॉबी एक दिखा में कंटिन्यू कर प्लान अत्र අපි හිනම් බලමුද ලස්සන ෆොටෝස් ටිකක් බලන ගමන් අපිට පොඩි විස්තරයක් කරන්න අශාන් කොහෙදිද කොහොමද මේවා ගත්තේ කොහොමද මේවා ගන්නකොට මූණ දෙන්න තිබ්බ අභියෝග ඔය මේ ඔය කුරුලා ගොඩක් ඔය ඇත්තම මේ ටිකක් හැම වෙලාවෙම ක්‍රියාශීලයි ඔය දැන් ඔය ගහේ පොඩි ඉන්න සත්තුයි පොඩි ගෙඩි జాතියෙම කනවා. එතකොට දැන් ඔය උතන්න ගන්න මම යාලේදී ඔය ගන්න. යාලේ මම සෆාරි අපේ යන්න ඉස්සෙල්ලා මම මේ පාරේ අපි යනකොට තමයි කුරුල්ලව දැකලා නැමැත්තේ ක්‍රොස් කරන දැකලා. ඊට පස්සේ ඉතින් අපි ඔය ෆොටෝස් ටික අරගත්තා. අරගෙන ඔය වගේ පොඩ්ඩක් ඔය ඇන්ගල් එකෙන් අයෝරා එක ඉන්න එක පොඩ්ඩක් ඔකට කියන අයෝරා කියලා. එතකොට ඌට මේ
ඉන්න එක පොඩ්ඩක් රියා ඉතින් අර ඌ ඉන්නේ උඩ පැත්තට සාමාන්‍ය එල්ලිලා ඉන්නවා උඩේ ඉඳන් පල්ලෙහාත් තියෙනවා උඩ ඇත්තේ එහෙම ගන්නවා ඒ වගේ ඉතින් මේ ඒ වගේ ගොඩක් අද්දකීම් නම් තියෙනවා අද්දකීම් කියන්නේ අමතක නොවන ඕනතර අද්දකීම් තියෙනවා ඒ වගේ කුරුල්ලොන්ගේ ෆොටෝ ගන්න අතර දැන් තව අපිට බලන්න අවස්ථාවක් තියෙනවා මම හිතන්නේ කුරුල්ලම තමයි ඔතන ඕක නම් මේ ඇත්තටම ඔය ඉන්නේ ලංකාවේ කුඩාම प्रदेश යාපනය දක්වා මන්නාරම ප්‍රදේශයේ වෙනකම්ම ඊපස්සේ ගාල්ල යාල ඔය රේන්ජ් එකේම ඉන්නවා කියන්නේ පොඩි නෙළුම් මල් ලස්සේ ගොඩක් අටේ දකින්න නෑ දැන් ඒකයි අපිට ප්‍රශ්න තියෙන්නේ දැන් ලංකාවේ තියෙන සුන්දරත්වය ඒකයි දැන් අපි හැමදාම වාහනයකින් යයි ලොකු වැවක් පෙනේ වැව පෙනුනට වැවේ තියෙන ජෛව විවිධත්වය මිස් වෙනවා කියන්නේ ගොඩක් අටේන මිස් වෙනවා ඒක දන්නේ නැති දැන් නදුව නොදැනවත්කමම ඒකට හේතුවක් කියන්නේ අපේ এডুকেෂන් සිස්ටම් එකේ අපේ এডুকেෂන් සිස්ටම් එකේ එක අපේ මේ එක එක විදිහකට යන එකක් නේ. ඒ කියන්නේ අපේ ළමෙක් උදේ දැන් කියන්නේ පොඩි කාලේ ඉඳන් ආවොත් එයාට ඩ්‍රීම්ස් තුනක් විතර එනවා මුල් හරි. එතකොට ඒ ඩ්‍රීම්ස් තුනම එන්නේ ඒ කිව්වා වගේ දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේර කෙනෙක් වෙන්න, නැත්නම් පයිලට් කෙනෙක් වෙන්න. මම පොඩි කාලේ පයිලට් කෙනෙක් වෙන්න ඕන. මොකද මං ගෙද මේ ගමයි ගාව ගෙදර ගාව තියෙන්නේ එයාපෝට් එක. හැම වෙලාවෙම ප්ලේන් යනවා උඩි. ඉතින් එතකොට ट्राई करना आसाइनाट अरे अभी अपे सामजे अरे दंग लाही रुत की वगे अपे सामजे मे अरे सांप्रदाय मे खेलीम एक अरे नीति विनाशन हम बेला अपे एक गिदर इन अम्मा हाथ नुत गुड़क मे अभी टूहल के ना मुकद अम्मी हम बेला मम उन्ना दरिंग इतर सॉरी ट्रावल करना කුරුල්ලොන්ගේ මේ දැත්තම අපි ලංකාව වටේ තම අපිට බලන්න පුළුවන් අපිට අපි බලමු හා ඔව් ඕක ලංකාවට ආවේනික පක්ෂියෙක් ලංකාවට ආවේනික පක්ෂියෙක් සීමිට බබ්ල කියලා කියන්නේ මේ දෑකත්තක් වගේ තියෙන්නේ මේ හොට එතකොට ලංකාවේ ඉන්න පක්ෂීන් අතරින් ගොඩක් ලංකාවේ තමයි මේ ෆ්ලොක් ෆීඩින් කියලා ඒ කියන්නේ කුරුල්ලෝ රංචු වශයෙන් රංචු වශයෙන් කෑම හොයාගෙන මේ යන ලෝකේ තියෙන පළවෙනියට මේක අපි මේ ලෝකේ තියෙන ඒක බිහෙවිය එක ඒ කියන්නේ මේ චර්ය රටාව හරියටම ලංකාවෙන් තමයි හොයාගත්තේ ඩෙන්ටිෆයි කරේ මොකද ඒකේ එතකොට mix of flocks ඒ කියන්නේ mix of species ඒ කියන්නේ ගොඩක් flock එකේ ඉන්නවා මේ ගොඩක් ಜಾති 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 ගොඩක් ඒ කියන්නේ කැනොපි අපි ලංකාවේ සිංහරාජ්‍ය වගේ වනාන්තර ගත්තම සිංහරාජ්‍ය වනාන්තරේ ගත්තොත් layers ගොඩක් තියෙනවා ඒ කියන්නේ කැනොපි layer කියන්නේ තුරු තුරු කියන්නේ layer එක ඒ කියන්නේ උඩම layer එක उड लोकू गिनी पूर्व लोकू मार गास लोकू गास्लिंग उड ट्री टॉपिंग इन पल हेट बुशे ग्रउंड लेकाम बर्ड डाइवर्सीटी कत्ती ना कुरुलो विशेष क्रूमीन योट एवल विना विना मेमल्स शीरपाई सत्तु दंडुलेन पल इन सरपे दक्वा कटुस्सा योट उडटे अनकोट හම්බාවා එතකොට ඒ වගේ දැන් සමහර කට්ටිය හම්බාවකම මොකද්ද කියලා බලන එතකොට අර ඒ වගේ ඒ කියන්නේ මේ අපේ এডুকেෂන් සිස්ටම් එක අප්ඩේට් වෙන්න ඕන ඒ කියන්නේ අපේ ළමයි මෙතන තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ අර අපේ ටොපිකොලේ ඔක පොඩි මගේ යාළුවෙක් කියපු එක්සැම්පල් එක ඔය ටොපිකොලේ පොඩි කාලේ පාරට විසික් කරන එකේ ඉඳන්
ඒක ඒ තියෙන තැන ඉඳන් අපේ දැන් අපි ගියාම ඔයාලා දැත්තම දුකයි ඉතින් මේ දැන් මම ළඟදී ආවිල්ලා මම වාහනේ නැවතුවා මේ වික්ටෝරියා ජලාශය ගාව මේ දිගන පාරේ දුකයි ඇත්තටම ඉතින් මේ අපි මිනිස්සු කියන්නේ මේ අර කිසිම පරිසරයට නේද ආදරයක් ඔව් කියන්නේ කෑන්ස් ද පොලිතින් ඔක්කොම කන දේ එතන ඉඳන් දාලා යනවා ඒ කියන්නේ මේ අපේ කොච්චර ඒ සිස්ටම් එක දැන් ඒ ඒ ඉන්න ඒ කට්ටිය අර මකලා හදන්න ඕන කිය. එහෙම මකලා හදන්න බෑ ලංකාවේ ඉන්න මිනිස්සු මොකද අමතක වෙනවනේ. මේ එහෙම හදුවත් හැබැයි අපේ පොඩි කට්ටියව හදන්න පුළුවන් නම් next generation එක. ඒ කියන්නේ ඕක මගේ මම දන්න ගුරුවරයෙක් කිව්වේ පොඩි කාලේ ළමයාට පුළුවන් නම් පොලිතින් බෑග් එකක් මේ වලල්ලා එක වසරේ වන්දිරනකොට 10ක් වවනවා පොලිතින් බෑග් එකක් වවනවා. බලනවා. වලලා පහ වසරට ගිහිල්ලා ඕ ලෙවල් කරන ගම්ම එයාට ඒ වලලා වල හාරලා බලන්න කියනවා. ඒ වල හාරලා බැලුවම පොලිතින් බෑග් එකේ එහෙම තියෙනවා. එතකොට ළමයා දැනගන්නවා මේ පාරේ බලන්නකො මේක මේ කොච්චර අපි දාන්න මේකෙන් ඒක මේ තාම තියෙනවා. මම 11 වසරට යන ගම්ම තියෙනවා. මම ඕ ලෙවල් මේක කොච්චර කාලෙ තව තියෙයිද? එතකොට අපේ මේ මේ සමුද්‍ර ඕෂන් එක ඒක තනිකරම ගෙවල් වලින් දාන ෂැම්පු පැකට් එකේ ඉඳන් මේ ගොඩක් දූෂණය වෙලා තියෙන. ඒ කියන්නේ ඒක ඔක්කොම යන්නේ අන්තිමේට මූදට. ඉතින් මේ දේවල් වල අනිසි ප්‍රතිඵල මේ සතුන්ටත් විඳින සිද්ධ වෙනවනේ අවසානයේදී. ඉතින් ඒක තමයි මේ අර මේ සතුන් පිළිබඳව හදාරන සහ උන් පිළිබඳව නේ හඹා ගිහිල්ලා ලස්සන ෆොටෝග්‍රාෆි ගන්න. සතුන් පිළිබඳව හැඟීම තියෙන කෙනෙක් තමයි ඒක දැනෙන්නේ. ඔව්. ඒක වටිනා හැම හැඟීම් හැමෝටම ඇති වෙන. ඉතින් එහෙම තැනකට අරගෙන යන තමයි අපි අතරම උත්සාහ කරන්නේ මෙවැනි චරිත අපේ වැඩසටහනට එකතු කරගෙන. මොකද දැන් ඉන්න පරම්පරාව ඇත්තම සිතිවිලි වලින් වෙනස් වෙන්න ඕනේ. ඒ චින්තනය වෙනස් කරගත්තොත් මේ රට මේ සමාජය ඔබ මීට වඩා වෙනස් තැනක ඉඳී කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. තාසන සින්දුවක් කියමුද? ඔබට අවස්ථාව ගොඩක් කලින් ශබ්දලා හිටිය මේ ෆොටෝග්‍රාෆි සම්බන්ධයෙන් අහගෙන හිටිය ඔබටත් දැනෙන්න ඇති. මොකද සංගීතය දන්න කෙනෙක් සහ දැනෙන කෙනෙක්ට අනිත් හැම කලාවක්ම ඉතාම අපූර්වට තමන්ගේ කරගන්න පුළුවන් ගැප් කරගන්න අවස්ථාවක් තියෙනවා. අනිවාර්යයෙන්. මොකද මේ ඒ ෆොටෝස් ටික දැක්කහම මේ අතර බාට සුබපදනවා හොඳ අනාගතයක් තියෙනවා. මොකද ඒ පළවෙනි ෆොටෝ එක හටස්සයි ෆොටෝ එක ඒක දැක්කම ඒ පළවෙනි ෆොටෝ එකනේ වා ගත්තා. ඔව් ඒක පළවෙනිම ඒ කියන්නේ මුල්ම කැමරාවෙන් ගත්ත පළවෙනි සෙට් එක. මරු මාර ලස්සන. ඔව් එහෙනම් ඒ හැංගීමෙම අපි ලස්සන සින්දුවක් කියමු. මම ඉතින් දෙන ඩිස්කෂන් එක කරගෙන යන්නේ අපිට යන්න වෙන්නේ. අපි එන සින්දුවක් කියමු. සින්දුව කියලා වෙලා ආයිමත් එක තැන කතාවට. Dinna rahase
ගීතේ රස විඳින්න සමගම අපි නැවතත් ලහිරුගේ පැත්තට වෙනවා. ඉතින් මේ විදිහ අපූර්ව ගීත ආවිසි නිර්මාණය කරනවා ඒ ඊට අමතරව ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරන්න බොහෝ ප්‍රියතාවයක් දක්වනවා නේද? මේකට හේතුවක් තියෙනවද ලහිරු? හේතුවක් කියන්නේ ඔය පියා සූර්යසේන මහත්තයා දැන් මම ගායනා කරපු ගීතය මේ බලන්න ගොඩක් මේ කටි අහලත් නැව ගීතේ. ඒ කියන්නේ අහලා ඉති ගොඩක් මේ ඔය නමක පරපුර විශේෂ. ඔව් නමක පරපුර අනිත් එක ඇහෙන අඩු ගීතයක් සඳෑයාමේ කියන ගීතය. මේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා තමයි සංගීතවත් කළේ. පුදුම ලස්සනක් තියෙන මේ ගීතය. මම ඒ කාලේ ඉඳන් ගොඩක් අහස කරා. මම ගොඩක් කැමති අර ඒ වගේ ඇහෙන්න ඇති සින්දු තියෙනවානේ. ඒවා නැවත නැවත අහන්න සලස්වන්න. අහන්න කැමති කියන්නත් කැමති. ඔව්. හොඳයි. එදේ හන්ජේ මේ අෂාන් ගේ පැත්තට එන්නේ දැන් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කිව්වහම ඒ කැපැසිටි එක ඇතුලේ සෑහෙන පරාසයක් තියෙනවානේ සත්තු කිව්වම සත්තු එක එක ප්‍රභේද ඉන්නවා ඔබ කැමති සත්තු ඇති දැන් මේ සත්තුම අපි ඡායාරූපකරණය කරනකොට ඡායාරූප ගන්නකොට ඒ අයව හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ කියන්නේ ඔබ යන තැන ගැන අපි කියනවා අපි බලන්න ඕනේ සාමාන්‍ය අපි වෙදර් රිපෝට් එකක් බලනවා ඒ ලොකේෂන් එකේ වටපිටාව බලනවා මේ කාල සීමාවේ කොහොමද ලංකාවේ පැත්තේ තත්ත්වේ සත්තු ඉන්නවද සත්තුන්ගේ චර්යාව මොන වගේද ඔය බලලා යන්නේ සාමාන්‍යයෙන් ට්‍රැවලර් කෙනෙක් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රාෆර් කෙනෙක් දැන් ඔයාගේ කොහොමද ඔයා ඒ රිසර්ච් එක කරන්නේ සහ වැඩිපුරම ඔයා කැප්චර් කරන්න කැමති මොන වර්ගයේ සත්තුන්වද අනිවාර්යයෙන් මේ ඇන්ජි කිව්වාගේ මේ අනිවාර්යයෙන්ම බලලා තමයි යන්නේ මොකද මේ දැන් රේන් ෆොරෙස්ට් එකක් කියන්නේ ඉතින් අනිවාර්යෙන් දැන් සිංහරාජයට අපි ගියොත් සිංහරාජය කියන්නේ වැසි වනාන්තර සිංහලෙන් ගෝ ට්‍රේන් ෆෝස් වැසි වනාන්තර. එතකොට ඉතින් හැම වෙලාවෙම වහිනවා. ඉතින් ඒ කියන්නේ බෝනස් තමයි කූඩැල්ලෝ. එතකොට හැම වෙලාවෙම අනිවාර්යෙන් මේ එහෙ ගියොත් ෂුවර් එකටම කට්ටි ඉන්නවා. ඉතින් මේකට අපි ලීඩ් සොක්ස් දාගෙන ඒව කරගෙන යන්නේ මොකද නැත්තම් කූඩැල්ලෝ කනවට බය නෙමෙයි අමාරු අමාරු නෑ හැම වෙලාවෙම කනවා. එනවාට මේ අර ෆොටෝ ගහනකොට උන් ගන්නකොට එන කරදරයි මේ ඒක කොන්සන්ට්‍රේෂන් එක යනවා කියන්නේ කොන්සන්ට්‍රේෂන් එක යනවා මොකද ඒක මෙඩිටේෂන් නේ මේ එතකොට අපි ඉතින් දැන් මේ ළඟදිත් එහෙම වුණා මේ කොරෝනා මේෙන් පස්සේ අපි යනකොට මේ අපි ඔක්කොම ප්ලෑන් කරලා ඉවරයි දැන් හොඳ වෙලාවට දැන් අපි ඉස්සර කාලුණු විද්‍යා දෙපාර්තමේන්තු උනත් දැන් මේ ඔව් දෙය කිව්වොත් දැන් රෑ කිව්වොත් හෙට වහිනවා කියලා ඒ සමාහයට වහින්නේ නැහැ. ඒක කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවුල නෙමෙයි අර උඩට යන බැලුන් එක අවුල. එතකොට මේ ඊට පස්සේ ඉතින් මේ අපි දැන් තාක්ෂණය දියුණු වෙලා තියෙන හින්දා අපි අර රිපෝට්ස් පොඩ්ඩක් දැන් තනිකර ඇප්ස් තියෙනවා. වේද ඇප්ස් තියෙනවා. ඔක්කොම වලින් තියෙනවා. එතකොට ඒකේ තියෙනවා වහින්න කොහොමද? හුලං විසාව කොහොමද? මොකද අපි දැන් සමනල්ලු ගහන්න යනවා නම් සමනල්ලු හුලං වැඩි නම් සමනල්ලු නැහැ. එතකොට කුරුල්ලොන්ට අමාරු හුලං එක ඉන්න. එතකොට උන්ගේ මේ චාර රටාව ඔක්කොම වෙනස් වෙනවා. එතකොට දැන් මේ දැන් වහිනවා නම් ලෙපොයින්ට්ස්ලා ස්පෙෂල් ලෙපොයින්ට්ස්ලා අපේ මම කැමතිම දැන් ගැන මම කුරුල්ලෝ දැන් ඇහුවා වගේ මේ ඇහුවා වගේ කුරුල්ලෝ තමයි මගේ ආසම. يعني මගේ හොබි එක බර්ඩ් ෆොටෝග්‍රැෆි ෆොටෝග්‍රැෆි වලට අමතරව මම ෆොටෝග්‍රැෆි කිව්වට මම ෆොටෝග්‍රැෆි අර එහෙම එකම දෙයක් කියලා එකම දෙයක් ફોકસ කරන්නේ නැහැ. මම පුළුවන් දේ හැම වෙලාවෙම හැමදේම කැප්චර් කරනවා. ඒ කියන්නේ මගේ ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි ඉඳන් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි එකෙත් ගොඩක් ඇතරම් මැක්‍රෝ ෆොටෝග්‍රැෆි දැන් මේ අද කවුරු හරි බලන් ඉන්න එකේට අලුතෙන් කැමරාව ගන්න හිතන් ඉන්න එකේට ෆොටෝග්‍රැෆි කියන එකේ ගොඩක් තියෙනවා දැන් ඒ අද කැමරාව කතට අරගත්තට පස්සේ දැන් අපි දකින්න හැමදාම කුරුල්ලොයි කොටි විදින්න පුළුවන් ඒ වුණාට මේ මේකේ ගොඩක් තියෙනවා මේ ඇතුළට වෙනත් මේ කැටගරිස් තියෙනවා එතකොට සමහර කට්ටිය කැමති වෙන්න පුළුවන් මේ ලොකු ලොකු සත්තුන් කැමති නැහැ. දැන් මගේ අද වින්න ඕන තරම් ටස්කර්ස්ලා ෆොටෝග්‍රාෆ් කරන සමහර කට්ටිය ලෙපර්ඩ්ලා විතරයි. සමහර කට්ටිය බර්ඩ්ස්ලා විතරයි. එතකොට සමහර කට්ටිය කැමති වෙන්න පුළුවන් මැක්‍රෝ ෆොටෝග්‍රාෆි. ඒ කියන්නේ පොඩිම සත්තු. මේ කුරුමිනියෝ ඒ වගේ පොඩිම සත්තු. දැන් මගෙත් ප්‍රොඩියුසර් එකක් තියෙනවා එහෙම. එතකොට
සාමාන්‍යයෙන් ඒ වගේ ඉඳන් ලෑන්ඩ්ස්කේප් ෆොටෝග්‍රැෆි. ඉර බහිනේවා. එතකොට ඒ වගේ සමහර කට්ටිය මොනෝක්‍රෝම. ඒ කියන්නේ කළුයි සුදුයි විතරයි. ඒ ෆීඩ් එක බැලුවා. එතකොට දැන් අපි ලෙපර්ඩ්ස්ලගේ ෆොටෝ වගේ අරගෙන තිබුණා නේ. අපි පොඩ්ඩක් පෙන්නමු. පෙන්නන ගමන් අපි අවස්ථාව දෙන අශාන්ට කතා කරන්න. අපි කතාව කන්ටිනියු කරමු. ඔය දැන් අතරම ඔය විල්පත්තුවේ මම ගහපු ෆොටෝ එකක් ඔය විල්පත්තුවේ ඒ කියන්නේ ඔය ලෝකෙම ලෙපර්ඩ්ස් ඔන් වයිට් සෑන්ඩ් එකෙන් ලෙපර්ඩ් සුදු වැල්ලක ඉන්න කවුරුද ඒක දන්නේ ගොඩක් කීප දෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වයිල්ඩ්ලයිෆ් කරන කට්ටිය දන්නවා. ඒ කියන්නේ ඔය ලංකාවේ තමයි ලෙපර්ඩ් ඔන් වයිට් සෑන්ඩ් කියන කන්සෙප්ට් එකට නැෂනල් ජියෝග්‍රැෆික් ටීම් එක උනත් අවිලා අවුරුද්දක් හිටියා ලෙපර්ඩ් කෙනෙක් ගහන්න සුදු වැල්ලේ. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා ඒක ඩොකියුමන්ටරි කරන්න ඇවිල්ලා දකිතර ඉඳලා තමයි ඒගොල්ලෝ ඒක වැඩේ කරගෙන ගියේ ඒගොල්ලන්ගේ. මොකද සුදුවැල් මේ කියන්නේ ලෝක වටේම ඉන්න ලෙපර්ඩ් සජාත්. දැන් ඔය අපේ ඉන්න ලෙපර්ඩ් එක්ක ඉන්න අපිට ආවේනිකයි. ලංකාව විතරයි ඉන්නේ. එතකොට අපේ මේ මිනිස්සුන්ගේ තියෙන ඒ කියන්නේ මිනිස්සු මේ ළඟදී දැක්ක ඔයගොල්ලෝ ගොඩක් වෙලා දකින්න ඇති ගොඩක් ලෙපර්ඩ්ස්ව ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඉඳන් අලි ලෙප්මැත්තු ඉඳන් සත්තු මරනවා. ලෙපර්ඩ් මේ ඔය දැන් ඔය මේ හැම විල්පත්තු ඉන්න ලෙපර්ඩ් කෙනෙක්ටම අපි ඒ කියන්නේ වයිල්ඩ් ලයිෆ් කරන කට්ටිය ඐඩෙන්ටිෆයි කරන විදිහ තියෙන අඳුර ගන්නවා. දැන් මෙයාට කියන්නේ කුරුටුපණ්ඩිය ලෙපර්ඩ් කියලා. ඒ කියන්නේ විල්පත්තුවේ තියෙනවා විල්පත්තු කියන්නේ වැව් ගොඩක් මේ වනාහකට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. වහින කාලේට ඒක වැඩි වෙනවා. එතකොට ඒක රැම්සා තෙද්බීමක් කියලා කියන්නේ. ඒක වහින කාලේට ඒක තෙද්බීමක් වෙනවා. වහින් නැති කාලේට ඒක ඩ්‍රයි සෝන්. එතකොට වියලි කලාප. එතකොට ඒ වගේම ඔය ලෙපර්ඩ් හැම එක්කෙනාගේම ලෙපර්ඩ් කෙනෙක් අඳුරගන්නේ එයාගේ ඔළුවේ නළලේ තියෙන මේ පැටර්න් එකේ. එයාට නමක් දීලා තියෙනවා. යාලි ඉන්නවා වෙනස්ම යාලි ඉන්නවා පොඩ්ඩක් පොස් ලෙපර්ඩ්ස් ඒ කියන්නේ ඉංග්‍රීසි නම් තියෙන්නේ ගොඩක් වෙලාවට. යුරෝපියන් ලෙපර්ඩ්ස්. යුරෝපියන් කියන්නේ ගොඩක් ඔය ක්ලියෝ මේ දැන් මෙහෙ ඉන්නවා ක්ලියෝපැට්‍රා කියලා තියෙනවා. අරේ ඉන්නවා ගොඩක් වෙනම ලූකස් අර ඒ වගේ නම් තියෙනවා. මෙහෙ ඉන්නවා මෙහෙ ගොඩක් වෙලාවට ලෙපර්ඩ්ස් ඔය සේම් ලෙපර්ඩ් එකම ලෙපර්ඩ් එක්ක නම මේ උනාට දැන් මේ මෙයා ෆීමේල් එක්කනේ. මෙයා මේ පැටව් හම්බුණා ළඟදී. එතකොට මෙයා මෙයා මේ මේ හැම එක්කෙනාගේම එක එක ස්පෙෂල් වැවක් තියෙනවා. එයා ඉන්න ටෙරිටරි එක. ඒ ලෙපර්ඩ් කෙනෙක් ඉන්නේ එයාගේ අසවාසම. ඔව් අර අපේ ප්‍රාදේශීය වසම වගේ ඒකට තියෙනවා වෙනවා. එතකොට ඒකෙන් පිටාව පොඩ ප්‍රශ්න වෙනවා. ඉතින් ඔය ඉන්න එක්කෙනාට දැන් ෆීමේල්සා ඉතින් ගොඩක් වෙලාවට එහෙම හිඳ යනවා. වැවට ඒ තියෙන වැවේ නම තමයි එයා ලෙපර්ඩ් ගොඩක් වෙලාවට දාන්නේ. නෙළුම් විල කියලා ඉන්නවා. කුරුඩු පණ්ඩි කියලා ඉන්නවා. ඊට පස්සේ බොරුපම් විල ඉන්නවා. දැන් ඔය තව ලෙපර්ඩ්සා දැන් මගේ ඔය දැන් අෂාන් මේ ඔය දැන් ලෙපර්ඩ් ෆොටෝග්‍රැෆි වල ෆොටෝස් ටික දැක්කදී මට දැනුණ දෙයක් වාත් මාර රිස්ක් එකක් නේ ගන්නෙ නේ. මේ රිස්ක් එක ගැන කතා කරමුකෝ. නෑ කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතුවට ලෙපර්ඩ්ලා අපිට වැඩිය බයයි. හා ඒ කියන්නේ පූසෝ තමයි. තනිකර කම්මැලිම කම්මැලි జాතියක්. වතුරට බහින්නේ අපේ ඉන්නේ. දැන් පිටරට ඉන්නවා ජගුවාස්ලා ඒ වගේ උන්නම් ගොඩක් කරලා වතුරට බහලා සෙල්ලම් කරනවා. දැන් ඉන්දියන් බෙන්ගාලියන් ටයිගර්ස් මේ ඒ කොඩ්ඩි වුණත් ඒගොල්ලෝ වතුරට බහලා හොඳට නාලා හැම කරලා ඉන්නවා. මේ අපේ ගෙදර ඉන්න පූසා වගේ අපි ඇත්තටම සමාජලාවට හිතනවා ඇත්තටම ඇයි අපි මේ ෆොටෝ ගන්න යන්නේ කියලා මේ ලෙපඩ්ලා සමාජලාවට. මම කිසිම නැහැ කම්මැලි. ඉතින් මේ ඒ වුණාට උන්ගේ තියෙන ලංකාව විතරයි ඉන්නේ. ලංකාවේ දැන් අපේ ස්පීෂීස් එක අඩුවෙගෙන යනවා අඩුවෙගෙන යනවා. ඉන්න මේ ඩෙන්සිටි එක අඩුවෙගෙන යනවා. මොකද මිනිස්සු නොදැනුවත් කමින්ම නිකම් මරනවා. ඉතින් මේ ඉන්නේ මට විල්පත්තුවේ මගේ බර්ත්ඩේක දවසේ මම ගිහිල්ලා මට උදේ පාන්දරම හම්බුනේ ලෙබර්ඩ් මගේ බර්ත්ඩේ එක. හරිලා විශ් කරනවා නේද? ඔව් විශ් කරනවා. ඒක බලලා පිටිපස්සෙන් ඇල්ලලා මට එදා තමයි ඕන ඒ කියන්නේ හොඳටම ලෙබර්ස දෙන්නෙක්ම එකපාර සෙට් වෙච්ච එකම දවස. එතකොට ඒ වගේ සිදුවීම් තියෙනවා. ඉතින් ඒව දැන් ඔය විල්පත්තු ඉන්නේ කෙනෙක් ඔය බොරුපම් විල පැටිය ෆීමේල් එකෙක් බොරුපම් විල කියලා කියන්නේ බොරුපම් විල කබ් කෙනෙක්. ඉතින් මේ ඔය ඒ අර මට තියෙන ආසම ෂොට් එකක් ඕක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ලෙපර්ඩ්ස් අපි ගැහුවොත් අපිට හම්බෙනවා ගොඩක් එක්කෝ එනවා මේ පැත්තට දකින්නවා. දැන් මේකේ මම වගේ දිහාවට දුවගෙන තමයි ලෙපර්ඩ් එන්නේ. අපි ඉන්න දැත්ත දැන් අපි රිස්ක් එකක් ගන්නවා කියලා මේ කිව්වට අපි ඉන්නේ ජීප් එකේ. දැන් අපි බිමේ ඉඳලා ලෙපර්ඩ් එනකොට ඉන්නේ නැහැ. එතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට කැලේ එක ඇවිදිද්දි ලෙපර්ඩ් කෙනෙක් හම්බුනොත් රිස්ක් එකක් ගන්න වෙනවා අනිවාර්යෙන්. හැබැයි අපි ගොඩක් වෙලාවට ඒක දැන් මම කැලේ ඇවිදින කට්ටියට කියන්නේ ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ දැන් කැලේට ශබ්ද නෝගර මේ ඩිස්ටර්බ් කරන්න නැතු යන්න ඕන තමයි. හැබැයි මේ දැන් ලෙපර්ඩ් දැක්කට පස්සේ එයාට කරදරයක් වෙනවා කියලා හිතුනොත් තමයි එයා ඇටැක් කරන්නේ. එයාගේ දැන් ওই ළඟදි සිදුවීම් ටිකක් වුණා. ලෙපර්ඩ් කෙනෙක් බෙල්ල කරලා මේ රය රේන්ජ් කෙනෙක් ගම ඒ වගේ ඇටැක් කරලා තිබ්බා. ඒ වගේ බල්ලු පූස උස්සන් යනවා. ඒක නැචරල් ඒක ලයිෆ් සයිකල් එක ඒක ආහාර දාමේ.
ඇතරම මී මැස්සගෙන් පටන් ගන්න ආහාර දාමේ එක පුරුකක් තමයි ඕක. ඒක මේ ඒක අපි වෙනස් කරන්න ගිහිල්ලා තමයි ඔය ඔක්කොම චේන්ජ් එක වෙන්නේ. මී මැස්ස දැන් ඒක තියනවා ලෝකේ මී මැස්ස නැති වුණොත් ලෝකේ මේ අපි මිනිස්සුත් ඉවරයි කිය. මොකද මී මැස්ස තමයි පරාගණයේ මුල් පුරුක. එතකොට ඒක පරාගණේ නැති වුණොත් මල් නැති වෙනවා, මල් නැතිලා ගෙඩි නැති වෙනවා. එතකොට ගෙඩි කන්න බැරුව ලේන් වෙවුන් ටික නැති වෙනවා. ඊට පස්සේ ආයෙ එහෙම එහෙම වෙලා ලෙපට කන්න නැති වෙනවා. ඒ වගේ වෙලා අන්තිමට අපිට කන්න නැති වෙනවා. කොහොමද? මේ ඒක තමයි B B is the අර බේස් එක කියලා කියන්නේ. එතකොට මේ ඔය වගේ ඉතින් වයිල්ඩ් ලයිෆ් කියන්නේ මාර ඉන්ටරෙස්ටිං ටොපික් එක. හරි ඉතින් නේද? ෆොටෝ ගන්න සත්තු නැති වුණොත් තමයි ප්‍රශ්න වෙන්නේ. ඒක නිසා සත්තු ටික පරිස්සම් කරගන්න ඕනේ අඩුම තරමේ. මම වයිල්ඩ් ෆොටෝග්‍රාෆර් කෙනෙක් කියලා හරි කියන්න නේද? තව ඉදිරි පරම්පරාවට. ඔව්. සහ මේව සත්තුත් ඉන්නවා කියලා කියන්නේ ඔක්කොම කන්නේ. හරි. දැන් මේ ලහිරු මොකද ඔයා ෆොටෝග්‍රාෆි පැත්තට එනවද? මොකද කල්පනා? ඔව් මටත් හිතුණා දැන් නිකන්. දැන් සින්දු කියන එක නවත්තර ෆොටෝග්‍රාෆි පටන් ගන්න. ඕ බෑ බෑ දැන් නැති ශේෂයක් මම ඉස්සලා වීඩියෝ එකක් ගන්න. ඔව්. හරි. දැන් අපි සින්දු කියලමු. සින්දු කියලා බ්‍රේක් එකක් අරගෙන ආයෙමත් ප්‍රෝග්‍රෑම් එකට එමු එහෙනම් නේ. හරි. එහෙනම් ලහිරුගේ ලස්සන සින්දු අහලා බ්‍රේක් එකක් අරගෙන ආයෙමත් එනම් නේද? ඔබට වරම් නැති मटे वरम नती सिंह हस को तैन सिंगी इवत गला कंदुल प्रथम प्रेम आई बुदगी उबट वरम नती मटे वरम ब्रेक
එකකින් පස්සේ අපි නැවතත් එකතු වෙන්නේ Youth Heartbeat එක. ඉතින් අපි මතක් කරනවා අපි එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහ. තවමත් අපේ කලින් වීඩියෝස් බලන්න බැරි වුණා නම් අතපසු වුණා නම් ඔන්න අවස්ථාව තියෙනවා යන්න YouTube channel එකට චරණ TV Youth Heartbeat හරහා අපේ පසුගිය programs බලන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔයාලත් දක්ෂ කෙනෙක් නම් ඔන්න අවස්ථාව තියෙනවා මේ පැත්තට කතා කරන්න අපිට කෙටි පණිවිඩයක් එවන්නත් අවස්ථාව තියෙනවා සහ මෙන්න මේ ආසන දෙක වෙන් වෙන්නේ ඔයාලටම තමයි අනිවාර්යයෙන්ම තමන්ගේ දක්ෂතාවයන් පිළිබඳව කතා කරන්න. ඉතින් අපි මේ වෙලාවේ කතා කරන්නේ ලහිරු සහ ආශාන් එක්ක විවිධ වූ ශේෂ්ත්‍රයන් දෙකක් ගැන කතා කරන්න තමයි අපි උන් දෙදෙනාව අපි මැදිරියට කැඳෙව්. ඉතින් අපි විශ්වාස කරන ගොඩක් දේවල් අද දවසේදී ඔයාලට අවස්ථාව ලැබුණා ඉගෙන ගන්න දැනුම බෙදා ගන්න ඔවුන්ගේ අත්දැකීමුත් සමගම ලහිරු දැන් අපි දන්නවනේ ගොඩක් කලාට සමාජ මාධ්‍ය හරහා අපේ තරුණ තරුණියන්ට ඔන්න අවස්ථාව ලැබුණා විශේෂයෙන්ම මෑතකදී එකක් තමයි ජනප්‍රියත්වය අනිත් එක තමයි තමන් බොහෝ නිර්මාණ කරනවා නමුත් මේක එළියට දාන විදිහක් තිබෙන්නේ නැහැ ප්‍රේක්ෂකයන් අතරට යන විදිහක් තිබෙන්නේ නැහැ නමුත් සමාජ මාධ්‍ය ජාල හරහා තමන්ට හැකියාව ලැබුණා තමන්ගේ නිර්මාණ තමන් විසින්ම නේද ඒකට යම්කිසි මාකට් එකක් දීලා ඒ ප්‍රේක්ෂකාගාරය හදා ගන්න ලැබුණා තරුණෙක් විදිහට ඔයාට හිතෙනවද ඔව් මමත් ඒ රැල්ලට යන්න ඕනේ එහෙම නැත්නම් මට ඒ පැත්ත හරියන්නේ නැම මගේ මහන්සියෙන් හිමින් ගමනක් යනවා මම කවදා හරි යම්කිසි හොඳ නිර්මාණ බිහි කරමින් ප්‍රේක්ෂක යාත්‍රට යනවා දැන් මම කියන්නේ නැහැ සෝෂල් මීඩියා හරහා ප්‍රසිද්ධ වුණාය හොඳ නිර්මාණ බිහි කරේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ බොහෝ නිර්මාණ අපි දකිනවා නමුත් ඔයාගේ අදහස මොකද මේ කියන්නේ නෑ අක්කා කියන්නේ හරි මේ සෝෂල් මීඩියා වලින් අපිට ඉක්මනට කියන්නේ මොකද අපිට දැන් පෙරටේ ඉක්මනට සමාජගත වෙන්න පුළුවන් මොකද අපිට දෙයක් ලැබෙන්නේ නැත්නම් ඉතින් අපි මේ පැත්ත හරි කරන්න ඕනේ අපි ඒක ලබා ගන්නවා ලබා ගන්නවා හැබැයි අර මම නම් කවදාවත් අර නැල්ලට නම් සින්දු ගායනා කරන්නේ නැහැ ඒක මම කරන්නේම නැහැ අක්කේ මේ හොඳ නිර්මාණයක් තමයි කරොත් කරන්නේ ඒ ඔබ ගුරුවරයෙක් නිසාද නෑ ඉතින් ඇයි මම ඉතින් මම මොකටද මම කියන්නේ මම මොකටද මේ නිකන් සමාජයට පණිවිඩ හරි අපි සින්දුවක ගත්තොත් එක්ක ආදරය එක්ක සතුට ඔය වගේ දේවල් දෙන්න පුළුවන්. සමහර ගීතවල මම මේ කියන්නේ කිහිප ගීත මේ කියන්නේ සමහර කට්ටියගේ ගීත ටිකක් ගැන. ඒ කියන්නේ ඒ ගීත මම කියන්නේ ඒ ගීතින් දෙන්නේ ලොකු මේ මේ පණිවිඩය දෙන්නේ මේ හැමෝටම ඒ කියන්නේ ළමයින්ටවත් අහන්න බෑ ඒ ගීත. දැන් මෙතනදී ඔයාලා අපි කතා කරොත් ගොඩක් වෙලාවට අපි දන්නවා ආදරේ පිළිබඳ තමයි බොහෝ ගීත ලියවෙන්නේ විරහව ගැන ලියවෙනවා. ඊට අමතරව පහුගීතිකේ කියවුණානේ දුක ගැනම කියවෙන ගීත කිව්වනේ මම කියන්නේ වෙනස් වෙන්න ඕනේ අපි. ඔත මොකද ඔය කියන වෙනස ලහිරෝ ඒ කියන්නේ ඔයා හිතන්නේ නැහැ අපි ආදර ගීත වලින් අපි ටිකක් ඈත් වෙන්න ඕනේ කාලයක් තිස්සේ අපි දැක්ක නේද ඇන්ජි අපිට මල් ගැන සින්දුලිය වුණානේ. ඒකත් එක්තරා ට්‍රෙන්ඩ් එකක් බවට පත් වුණා. මෙතනදී ඔයා දරන අදහස සමාජයට පණිවිඩයක් දෙනවා කියන එක තුල ගීතයක් ලියවෙන්න ඕනේ කියන එකද නැත්නම් මේ කියන ආදරය හෝ විරහව හෝ මේ දුක කියන දෙයින් ඈත් වෙලා අපි දෙන්න ඕනේ තේමාව මොකද්ද මෙතනදී ඔයාගේ අවසාන කියන්නේ අවසාන ගෝල් එක වෙන්නේ මොකද්ද මෙතන මම කියන්නේ සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ ඉතින් ඒ සමාජයට පණිවිඩය දෙන්න දැන් එක්කෝ දුක් ගීතයක් එක්කෝ ආදරය ගැන කියන ගීතයක් හරි එතනින් මම කියන්නේ එතනින් එහාට තව අපිට නිර්මාණ කරන්න පුළුවන් මේක අත්හදා බලන්න පුළුවන් හොඳ නිර්මාණ සංගීත ප්‍රතිමින් උනා දැන් උදාහරණයක් ගත්තොත් සංක දිනෙත් අයියා බලන්නකො වෙනස්ම ආකාරයකට ගීත කරන්නේ ඒ තරුණ පරම්පරාව තවම නියෝජනය කරන ගායකයෙක් දැන් ඔබ ඔය මතු කරන ගැටලුව තුළ මට හිතෙනවා ප්‍රධාන වශයෙන්ම ඔබ කියන්න උත්සාහ කරන්නේ මේ රූප රාමු පිළිබඳවත් සැලකිලිමත් වෙන්න කියලාද අනිවාර්යයෙන්ම මම කියන්නේ අපි දැන් අනිවාර්යෙන් ළම පොඩි ළමෙක් වුණා ටීවී එක බලනවනේ ඔව් ඒ කෙසේ වෙතත් YouTube Facebook මේවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවනේ පුංචි ළමයි ඔව් ඉතින් ඒව බලද්දී ඒ කාටවත් ඒ හොඳ පණිවිඩයක් යන්න ඕනේ ඒ ගීතය දැන් ආදරය මේ විරහව කියන අපිට මේව කරන්න බෑ ඕනම මේකක් ඉතින් මම කියන්නේ දැන් සංකයියගේ ගීත එහෙම ගත්තාම තව දැන් අලුතෙන් ගීත නිර්මාණය වෙලා තියෙනවා ඒ ගීත මේ බෙරපද දාලා එතකොට වෙනස්ම ආකාරයට අපේ මේ බටනලා සංගීතය ඒවා යූස් කරගෙන මම කියන්නේ අප්ඩේට් වෙන්න ඕනේ අපි ඒකෙන් හොඳ දෙයක් එළියට දෙන්න ඕන හොඳ අවුට්පුට් එකක් දෙන්න ඕන කියන එක මම කියන්නේ. ඔය හොඳ අවුට්පුට් එක ඇත්තටම කිව්වොත් එළියට එන්නේ ඒ ගීතයේ තියෙන පද රචනාව, ඒ වගේම ඒ කියන සංගීතය, මේ කියන හැම කරුණම එකතු වුණාම කියන එක. හොඳයි. ඉතින් අශාන්
දැන් වයිල්ඩ් ෆොටෝග්‍රැෆි බර්ඩ් ෆොටෝග්‍රැෆි නේද මේ වගේ බොහෝ කැටගරීස් වල නියෝජනය කරන ෆොටෝග්‍රැෆි කියන එක ඇතුලේ නමුත් ඔයාට තියෙනවද මේ පිළිබඳව සිහිනයක් මම කවදා හරි මේ පැත්තෙන් ඉදිරියට යනවා නැත්නම් මම වෙනස් විදිහකට හිතලා වෙනස් වූ ශාස්ත්‍රයකට යොමු වෙනවා නැත්නම් මේකද මම වෘත්තියක් විදිහට ඉදිරියට කරගෙන යන්න මොකද අදට හිතන්නේ ඔසහාය ඒකට මම එකතු කරගෙන දැන් මේ ගන්න ෆොටෝ වලට මොකද කරන්නේ ඒ කියන්නේ දැන් ප්‍රියා ප්‍රශ්නෙට ඒ කියන්නේ අපේ දැන් වැඩි තියෙන්නේ මේ අපේ මේ දැන් මම කරගෙන යන දේ කියන්නේ මම මේක වෘත්තියක් විදිහට ඇත්තටම කරන්න බලාපොරොත්තුවක් එහෙම මගේ ඒ කියන්නේ ফুল ටයිම් එකක් විදිහට නෙමෙයි මම මේක හොබි එකක්නේ මගේ එතකොට මම මේක කරන්නේ මගේ මගේ විනෝදය සඳහා එතකොට මම මේකෙන් මේ මේ wild life photography කියන එක ඇත්තටම මම ඒක දිගටම කරනවා එහෙනම් දැන් ඒකේ අප්ඩේට් වෙනවා කියන්නේ අපි ගොඩක් අප්ඩේට් වෙනවා අපි හැම වෙලාවෙම ඉගෙන ගන්න ඕන කියලා කියන්නේ ඒක මරණකයි ඉගෙන ගන්න ඕන එතකොට ඒ වුණාට ටෙක්නොලොජි එකත් ඉස්සරහට ඩෙවලොප් වෙනවා ඉක්විප්මන්ට්ස් වෙනස් වෙනවා එතකොට තව අලුතෙන් එනවා ඒ සමහරට අපි අපිට කියන්න බෑ දැන් මට අද හිතන්න පුළුවන් මට මේක මේකක් නෙමෙයි ඉන්න පුළුවන් එහෙනම් සමහර ලාවට මොනහරි වෙනසක් වෙලා එකපාරට මේක ফুল ටයිම් මේක මගේ ලයිෆ් වෘත්තිය වෙන්න පුළුවන් දැනට මම එහෙම ප්ලෑන් නැහැ මගේ හොබි එක තියෙන නේ උනට මම මේකෙන් ඒ කියන්නේ මම මේක පටන් ගත්ත කාලේ ඉඳන්ම කරන උනට දැන් ඉස්සර මම ඒක මගේ වියදමක් විතර ඒ කියන්නේ දැන් ඔබට ඒකෙන් ආදායමක් ලැබෙනවද ඔව් ආදායමක් දැන් මම ඒ කියන්නේ ඒකට පස්සේ දැන් අවුරුදු දැන් 2021 2014 2016 ඉඳන් විතර තමයි මම ෆොටෝග්‍රැෆි වලට දැන් කියන්නේ අපි ෆොටෝග්‍රැෆි මම ඉගෙන ගත්තේ තනියම ඉස්සෙල්ලා කිව්වා වගේ يعني තනියම කියන්නේ අපිට මුල්ම හරියේ මම ගොඩාක් බේසික් ට්‍රයල් ඇන් එරර් තමයි වැරදි වැරදි සමහරවල් ෆොටෝ එක ගහනවා සුදු පාට ඒ කියන්නේ ගෙලින් මීදුම් වගේ එතකොට ඒක වැඩි සෙටින්ග්ස් වැඩි අවු වැඩි ඊට පස්සේ සමහරවල් කළුම කළු ඒක නම් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට වෙනවා කළුම වෙනවා මේ දවස්වල දැන් දන්නවා මොකක්ද මේ අත්දැකීමෙන් තමයි මේ දේවල් ඉගෙන ගත්තේ ඔව් එතකොට අත්දැකීමෙන් පස්සේ මම තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයට ජොයින් වුණා ඒක ඕනම එකේට දැන් කවුරු හරි කැමති එකේට ජොයින් වෙන්න පුළුවන් ඕන්ලාක මේ පරිසරයට ආදරය කරන ඒකෙත් එතකොට තියෙනවා ෆොටෝග්‍රැෆි ගෲප් එකක් අපේ එතකොට ඒකට මම ජොයින් වුණාට පස්සේ තවත් ගොඩක් අර සත්තුන් ගැන තියෙන ආදරේ තවත් වැඩි වුණා මොකද ඒකේ හැම වෙලාවෙම සත්තු ගැන කියලා දෙනවා එතකොට අපි ඒ ගැන යනවා ෆීල්ඩ් ට්‍රිප්ස් යනවා එතකොට ඒකෙන් තවත් ඒක වැඩි වුණා මිසක් තව ඒකට ඒක අනික කන්සර්වේෂන් يعني සංරක්ෂණය පැත්ත ගොඩක් කියලා දෙනවා එතකොට ඒ පැත්තෙන් මේ අපි එතකොට හැම වෙලාවෙම අප්ඩේට් එතකොට එතකොට දැන් ඒ සංගමේ හරහා හෝ නැත්නම් පෞද්ගලිකව හෝ මේ ෆොටෝස් වලට යම්කිසි වටිනාකමක් දෙනත් යම්කිසි තක්සේරුවක් දෙනවද දේශීය වෙනද පොලතුල දේශීය වෙනද මම දැන් තාම එහෙම මේ වෙබ්සයිට් එකකින්වත් ෆොටෝ සෙල් කරන්නේ නැහැ දැනට එනකොට මම කම්පිටිෂන් එක්සිබිෂන් එකක් කරන්න වගේ ප්ලෑන් එකක් තියෙනවා ඒකද මම කලෙක්ට් කරන්නේ ෆොටෝස් කම්පිටිෂන් වලට දාන්න හොඳ ෆොටෝස් වගේක් තියෙනවා අතර මම තාම ඒක මේවා කිදුලා නැහැ ඒ කියන්නේ දැන් කම්පිටිෂන් එකේ මට අතර මගේ සිහිනයක් තියෙනවද කියලා අහුවනේ සිහිනය අතර මට දැන් දැන් ලහිරු ගත්තොත් ලහිරුට ඕන හිතන්නකෝ එයාගේ හොඳම දැන් අපි ලංකාවේ තියෙනවනේ මියුසික් අවෝඩ්ස් එතකොට ඒ වගේ හොඳ තැනක රෙකමෙන්ඩ් මට එතකොට ඒ වගේම නැෂනල් ජියෝග්‍රැෆික් වගේ ලෝකේ තියෙන හොඳම ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඒක එතකොට වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රාෆර් කෙනෙක් නම් එයා ස්ටෑන්ඩඩයිස් වෙන්න ආව කොහොමද මේවා කරගන්නේ? එතකොට මගේ සිහිනේ වෙන්නේ මාව කවදා හරි මට ඒ වගේ අවෝඩ් එකක් ගන්න පුළුවන් ෆොටෝ එකක් අරගෙන දැන්ටම මම ඒ කියන්නේ මට නැෂනල් ජියෝග්‍රැෆික් ලෙවල් එක නැති වුණත් මට හොඳ කම්පිටිෂන් දාන්න පුළුවන් ලෙවල් එකේ මෙච්චර කාලයක් මම ගල්ලා මගේ ගාව ෆොටෝස් තියෙනවා. දැන් මම ඒක මගේ ඇත්තටම ප්ලෑන් කරන් යනවා. ඒත් එක්කම මම දැනට මගේ තියෙන කලෙක්ෂන් එක මම හැම පුළුවන් වෙලාවට මම Instagram කියන platform එකේ Instagram එකේ හැම වෙලාවෙම මම update කරනවා. ඒ කියන්නේ ඒකෙන් මම හැම වෙලාවෙම try කරන්නේ හැම දැන් යන මගේ ඉන්නවා අපි ඉන්නවා මම follow කරන කට්ටිය ඉන්නවා. දැන් මේ Facebook වගේ නෙමෙයි. Instagram එක ගොඩක් ඕනම එකකට මාර ලේසි. ඒකෙන් ගොඩක් කැමති දැන් දැන් අපි විතරට යනවා නම් කුරුල්ලෝ photos ගන්න. අපිට මේ කුරුල්ලගේ නම ගැහුවොත් අපි එයා ඉන්න තැන් ටික ඔක්කොම හොයාගන්න පුළුවන්. එතකොට ඒ වගේම ලංකාවේ ඕනම කෙනෙක්ටත් ලංකාවට එන ලංකාවේ ඉන්න ආවිනික කුරුල්ලෝ 31ක්. මේක 33ක් තිබ්බා 31ක් වෙලා තියෙනවා දැන්. එතකොට ඒ උන් දෙන මැරෙලා නෙමෙයි කියන්නේ මේ උන් දෙන වයින් වෙලා එන්ඩමික් ලිස්ට් එක. එතකොට මේ එතකොට ඒ වගේ ගොඩක් ලංකාවටම එනවා කුරුල්ලෝ ගැන. එතකොට අපේ ලෙපර්ඩ්ස්ලා ටස්කර්ස්ලා අලි ඇතුන් ඒ වගේ ෆොටෝස් ගහන්න කට්ටිය ගොඩක් එනවා. එතකොට ඔය වගේ මම දැන් Instagram එකෙන් දාන්නේ Instagram එකේ මම Ashanti Travel කියලා ඉන්නේ Ashanti Travel
ඒක තමයි මගේ ඉන්සලෙන්ජම් නයිම් එක. ඒතොර ඒකේ මම ගොඩක් වෙලාවට මගේ පොකට් ගයිඩ් එකක්. ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳන්ම තාත්තා දැන් ඒ කියන්නේ අපේ ගෙදර තියෙනවා ලයිබ්‍රියා. අපේ ගෙදර තියෙනවා පොත් කලෙක්ෂන් එක. තාත්තා පොඩි කාලේ ඉඳන්ම පොත් ගේන. එතකොට හැම වෙලාවෙම කියවනවා. ඒ දේකින් තමයි පරිසරය ගැන එතකොට එන්සයික්ලෝපීඩියා එකක් ගොඩක් දැන් දැල් ළමයින්ට මොබයිල් ෆෝන් පොඩි ළමයින්ට අපි ඉස්සර කරපු මේ සරුංගල් යවපු ඒවා සෙල්ලම් කරපු ඒවා කරද්ද බැදපු ඒවාට ඒවා දැන් නැති වෙලා තියෙනවා. ගේම් එකයි YouTube එකයි චූටි ළමයා පවා දැන් Instagram ඉන්නවා. Instagram ඉන්නවා. ඒ මාදර YouTube එකේ අර කන කොටත් කට අරන් ඉන්නේ මේ Instagram එකෙත් මමත් හරියට දකින මේ ඉපදිච්ච දරුව පටන් මේ රූටින් එක යන ඉතින් ඒක කොරෝනා වලට වැඩි වසංගතයක් වහරපත් වෙලා තියෙනවා. ඔව් ඉතින් කියමුකෝ. එතකොට ගේමින් ඒක ඊළඟ ප්‍රශ්න. ළමයි ගේම් වලට බැහැද. ඉතින් ඒ දැන් ඒ වගේ ගෙදර දැන් අම්මලා තාත්තලා බලන් ඇති මේ ප්‍රෝග්‍රෑම් එක. එතකොට ඒ වගේ ඔබලට ප්‍රශ්නයක් තියෙනවා ළමයිගේ වයිල්ඩ් ලයිෆ් කියන්නේ හොඳ බෙහෙතක් ඒ කියන්නේ ඒ වයිල්ඩ් ලයිෆ් කියන ෆොටෝග්‍රාෆි කියන පැත්තට ස්වභාව సౌందර්යය ළමෙක්ට ට්‍රැවල් කරන්න දෙන එක මේ තියෙන කාලේ අර එතිකල් ට්‍රැවලින් හැබැයි ඉතින් අර ගොඩක් අපේ කට්ටිය මේ ගිහිල්ලා මේ මේ කියන්නේ විනාශ කරලා ඉන්නේ නැතුව මේ තියෙන විදිහේ ලස්සනට අර අපේ හැම තැනම කැලෑවල බෝඩ් ගහලා තිනවා ලීව් ඔන්ලිය ෆුඩ් ස්ටෙප්ස් කියලා. ඒ වුණාට මේ අපේ ෆුඩ් ස්ටෙප්ස් විතරක් නෙමෙයි ඔක්කොම තියලා එනවා තියෙනවා. ගෙදර තියෙන අර ඔක්කොම ටික දාලා එනවා. ඒ වුණාට මේ අපේ පරිසරය දැන් Instagram එකෙන් මම ඒකෙන් දෙන්නේ හැම වෙලාවෙම කන්සර්වේෂන් සංරක්ෂණය දැන් මම දාමු සතෙක් Instagram එකේ එයාගෙන මගේ ස්ටෝරි එකත් එක්කම ඒ සතාගේ තියෙන වැදගත්කම ඒ සතාට මොකද්ද තියෙන්නේ ළම සතා මේ තර්ජනයට ලක් වෙච්ච සතෙක්ද එතකොට ගියපු ප්ලේස් එකක් නම් ට්‍රැවල් කරපු තැනක් නම් ඒ ඔක්කොම ලොකේෂන්ස් දානවා දාලා හැවෝන තරම් ගොඩක් කට්ටිය මගෙන් ඒ කියන්නේ අලුතෙන් එන කට්ටිය Instagram එකේ ඉන්න කට්ටිය අයියේ මේ කුරුල්ලා මොනාද කවුද මේ 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 කවුද සමහරවිට මම ගොඩක් කරලා කියලා දෙනවා කුරුල්ලෝ ගැන මොකද මම ආස දෙයින් හින්දා ඒකට කිසි මේ මම හැම වෙලාවෙම ඕන තරම් ෆොටෝග්‍රැෆි ගැන කියලා දෙන්න කැමති ඕන අහන එකට ඉතින් මේ මම කුරුල්ලෝ ගැනත් ඒ වගේම කියලා දෙනවා මේක ඩී කරනවා මෙයා මෙහෙම වැඩි මෙයා මේ මේ මේක නම නම වෙනස් එහෙමයි කියලා ඒ වගේ ගොඩක් හෙල්ප් කරනවා මේ ඕක තමයි ඉතින් මගේ එක්සිබිෂන් එකක් කරන එක තමයි ඇත්තම සීනේ සහ මේ නැෂනල් ජියෝග්‍රැෆික් වගේ හොඳ මේ හොඳ තැනක මේ ප්ලැට්ෆෝම් එක නිර්දේශ වෙන්න. හා හොඳයි හොඳ අදහස් ටිකක් ඇත්තටම මේ වටිනවා ඔබ අහන් ඉන්නවා නම් ඔබට හිතට දැනෙන්න ඕනේ මේ කතා කරන්නේ මොකක් සම්බන්ධවද කියලා දැන් සමාජ ජාල මාධ්‍ය හරි විදිහට ප්‍රයෝජනයට ගන්න විදිය සම්බන්ධයෙන් තමයි අපි අදහස් මතු කරේ. ඉතින් ලහිරුක පැත්තට යන්න ඕනේ අපි සින්දුවක් අහනවද? සින්දුවක් අහන ගමන් අපි බ්‍රේක් එකට ගිහිල්ලා ඉන්න ඕනේ නේද? අපි නැවතත් ලහිරුගේ ගීතයක් රස විඳින තමයි මේ සූදානම. ඊට පස්සේ අපි නැවතත් කතා බහට එකතු වෙනවා. විතත් මදු පෙරාගෙනල්ලා සුරන් රවටලා ඇසත් ඉගී මරහර ගුම්පා මුවට ආකලා විතත් මදු පෙරාගෙනල්ලා සුරන්
बलापुर संबंध लमंग दक्षता हेमोटम संबंध कर ගුරුවරයා කියන ඒ ආකෘතිය ඇතුලේ අපිට අපි හරිම දේ හරි විදිහටම දෙන්න ඕනේ. ඒ න්‍යායාත්මක වශයෙන් වෙන්නත් පුළුවන් ප්‍රායෝගික වශයෙන් වෙන්නත් පුළුවන්. එතකොට ඔතනදී ඔබ තෝරගෙන තියෙන මේ විදිම සංගීතයේ වුණත් ඒ ශාස්ත්‍රයේ වුණත් හරියටම හරි දේ දෙන්න සහ හරියටම ඔබ හිතන දේම කරන්න ඔබට හොඳ උත්සාහයක් තියෙනවා සහ ඔබ හරි උත්සුකයි ඒ දේ කරන්න. මෙතනදී ඔබ දරුවන්ට උගන්වනකොට අපි විශේෂයෙන්ම අපිට හදන්න පුළුවන් પરම්පරාව මේ අපේ බාල પરම්පරාවනේ පොඩි දරුවෝ. එයාගේ මනස වෙනස් කරන්න අපිට පුළුවන්. හැබැයි ඔබ කතා කරනෝනේ ඔවුන්ගේ දෙමව්පියන්ටත් එක්ක. මොකද එතන ඉන්න වෙනස් වෙන නම් වෙනස් වෙන්නේ. කොහොමද ඔබ සංගීතය හෝ වේවා වෙනත් දෙයක් සම්බන්ධව ඔබ ඔවුන්ට යම්කිසි ආකල්පයක් ලබා දෙනකොට මොන වගේ විදිහටද ඔබ සැලකිලිමත් වෙන්නේ විශේෂයෙන්ම සංගීතය පැත්තෙම ගමු. එතනදී කොහොමද මේ සංගීතය ඇතුලේ ගායනය ඇතුලේ ඒ විනය පවත්වා ගන්න ඕනේ. ඒ හික්මීම තියා ගන්න ඕනේ. හොඳ ඒ අර්ථ රසයේ මේ හැම දෙයක්ම ලස්සනට තියාගෙන කොහොමද හොඳ නිර්මාණයක් ඉදිරියට දෙන්න ඕනේ කියන ඒ වගකීම කොහොමද උන්ට දෙන්නේ? ඔව් ඒ කියන්නේ මම දැන් ගුරු වෘත්තියේ යෙදෙනකොට මම මගේ ආයතනයක් කරනවා. එතනට එන ළමයින් එක්ක මම ගොඩක් කිට්ටුවෙන් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ත් එක්ක සංගීතෙම විතරක් නෙමෙයි ඒගොල්ලගේ ජීවිතේ ඒගොල්ලොන්ත් එක්ක ඒගොල්ලගේ දේවල් බෙදා ගන්න. අර ගුරුවරයා කියන්නේත් ඉතින් අම්මා තාත්තා වගේ නේ. ඉතින් මම මට මගේ ගුරුත් සර්ගෙන් හම්බුණ දේ මොකද මගේ සර්ුත් මට ගොඩාක් අපිට කිට්ටුවෙන් තමයි හිටියේ. ඕන දෙයක් කියන්න ප්‍රශ්නයක් දිනවන ඒක උනත් කියන්න දෙමව්පියන්ට බැරි ප්‍රශ්නයක් දිනවන ඒකත් කියන්න. ඉතින් මම කරන ශාස්ත්‍රයේ මම පුළුවන් තරම් බලන්නේ දැන් මට සංගීතයෙන්නේ ළමයින්ට දෙයක් දෙන්න පුළුවන්. මම ඒ දෙයින් මම පුළුවන් තරම් බලන්නේ හොඳ දේ දෙන්න. ඒ කියන්නේ දැන් මම විශාරද දක්වා සමයින්ට් පාසල් නිර්දේශය සහ උගන්වනවා. ඉතින් ඒකින් ඉගෙනීම්වලදී මම පුළුවන් තරම් හොඳ ගීත වලින් පාසල් නිර්දේශයට අදාළ ගීත ඒ වලින් ඒ ළමයින්ට හරිද කියන්නේ ගොඩක්ම අපි බලන්න ඕනේ සමාජයට කියන්නේ මොන දේ කරත් වැඩක් නැහැ සමාජයට හොඳ පුද්ගලෙක් බිහි කරන්න එක. කියන්නේ සංගීතයෙන් කරන්න පුළුවන් ඒක. හොඳ නිර්මාණ වලින් ඒ ළමයින්ට ඒ දේවල් කියලා දෙන්න පුළුවන්. ඉතින් මම පුළුවන් තරම් මගේ ළඟට එන්න ළමයින්ට මම ගායනය තමයි විශේෂයෙන්ම කරන්නේ. ඉතින් ඒත් එක්ක මම ඒ ළමයින් එක ගොඩක් කිට්ටුවෙන් ඒ නිර්මාණ වලින් ඒ වලින් මම ගොඩක් ඒගොල්ලන්ට මේ කොහොමද හොඳ සමාජයට හොඳ ළමෙක් විදියට යන්න කියන එක මම කියලා දෙනවා. දැන් ලහිරු මේ අවෘතිය මේ වශයෙන් ගායන ශාස්ත්‍රීය ඉදිරියට යන්නද බලාපොරොත්තු නැත්නම් වෙන වෘතියක නියැලෙන අදහස් කරනවද කොහොමද? ඔව් මම ඉතින් මේක මම බලන්නේ පුළුවන් තරම් අක්කේ මගේ ගුරු වෘතිය තියාගෙන ළමයින්ට ඉගෙනීම් කටයුතු කරනකම හොඳ නිර්මාණ කරලා ඒක මට අර ඉක්මනට යන්න ඕනේ නැහැ හදිසියක් නැහැ හිමීට මගේ පියවර මම ටික ටික යනවා. ඉතින් කියන්න බෑ ඉතින් අපේ මම නම් උත්සාහ කරන්නේ පුළුවන් තරම් මම මට ඕනේ මම විතරක් උඩට යන්න නෙමෙයි. මට ඕනේ මේ අපේ රටේ හොඳ දක්ෂයෝ ඉන්නවානේ. සංගීතය ඉගෙන ගත්ත දැන් සංගීතය ඉගෙන ගත්ත නැති සමහර අයට ලයිව් ඇවිල්ලා සින්දුවක් කියන්න බෑ. ඒ වුණාට ලංකාවේ ජනප්‍රිය ගායකයෝ. මම කියන්නේ මම ඉරිෂා කරනව නෙමෙයි ඒකට. මම කියන්නේ දක්ෂයාට තැනක් ලැබිය යුතුනේ. ඔබගේ ඔයාගේ फोटोस
පැත්තෙන් වුණත් දක්ෂයාට තැනක් ලැබිය යුතුයි. ඉතින් අපි ඒකට නවකියෝ විදිහට අපි වැඩ කරන්න ඕනේ එතනට. දැන් මගේ මම කැමති මගේ ළමයින්ට මම ඉගෙනීම් කරතු කරන ළමයින් වුණත් හොඳ තැනකට ගේන්න. ඉතින් මගේ සීනිය දිනේ ඉතින් මම හොඳ නිර්මාණ කරමින් පුළුවන් නම් මේ මේ දේ වෙනස් කරන්න මං හිතනවා. දැන් නම් බිහිවිගෙන එනවා හොඳ හොඳ තරුණයන් පිරිසක් ඉන්නවා. ඉතින් ඔවුන් එක්ක මට පුළුවන් වෙයි කියලා හිතනවා ඉස්සරහට අනාගතයක්. ලහිර කී උපදේට තව දෙයක් එකතු කරන ලහිර වඩ මෙහෙම හිතෙන්නේ නැහැ. දැන් අපිට අපේ තරුණ පරම්පරාවට තියෙන මේ අදහස ඔව් අනිවාර්යයෙන්ම මේ වෙනස් විය යුතුයි. අපිට මේක ඇවිල්ලා කවුරු හරි ඇත්තටම මේ ශේෂ්ත්‍රය අපි විදිරියට ගෙන යා යුතුයි. ඒනොට මම දරනවා මෙහෙම අදහසක්. තවත් කවුරුත් ඇවිල්ලා අපිව තල්ලුවක් දීලා ඉදිරියට යවනවට වැඩිය ඇයි අපිට බැරි අපිව බ්‍රෑන්ඩ් කරගන්න? ඇයි අපිට බැරි මේ සමාජයේ අපි විසින් අයිකන් එකක් වෙන්න? මම කියන්නේ සංගීත ශාස්ත්‍රය තුළ ඒ ඉඩකඩ දැනටම සැලසලා තියෙනවා. අපි මේ කතා කරපු සමාජ මාධ්‍ය ජාලා වෙන්න පුළුවන්, නැත්නම් තමන්ට තියෙන පර්සනල් කන්ටැක්ට්ස් වෙන්න පුළුවන්. ඇයි අපි බලන් ඉන්නේ අපිව තවත් කෙනෙක් අපිව උඩට යවයි කියන එක තුළ? මම දන්නේ මම දරන අදහසට කොච්චර දුරට එකඟ වෙනවද කියන එක. නමුත් තමන්ට පුළුවන්කමක් තියෙනවා නේද? තමන්ට දක්ෂතාවයක් තියෙනවා නම් තමන්ව මාකට් කරලා නියම තැනකට ගේන්න. ඔව් ඉතින් දැන් හොඳ නිර්මාණයක් කරලක්කේ ඒ දේ කරන්න බෑනේ අපේ රටේ. ඒ කියන්නේ දැන් අපි කරන නිර්මාණවලට හොඳ නිර්මාණවලට තැනක් දෙන්නේ නැහැනේ. ඉතින් එක්කෝ කවුද දෙන්නේ නැත්තේ? දෙන්නේ නැහැ කියන්නේ ඉතින් හොඳ. ඒ කියන්නේ මේ දේ කම්පිටිෂන් එක වැඩි නිසාද ලහිරුවා එහෙම කියන්නේ? ඒ සංගීත ශාස්ත්‍රයේ තියෙන ඒකත් එහෙම. අනිත් එක මුදල් මතමනේ මාධ්‍ය වලින් උනත් මේ ගීත ගන්න. ඒ වගේ අදහසක් තමයි ඔයාලා. හරි අමාරුවෙන් අපි ගීතයක් කළා. හරි අමාරුවෙන් වීඩියෝ එකක් කළා. ගීනල් දුන්නාම සල්ලි මත තමයි ගන්න. මාධ්‍ය ප්‍රචාරණය සම්බන්ධයෙන් යම් යම් වගකීම් තියෙනවා අපිට නේද? ඒ දේවල් වලට අනුගත වෙලා අතර මේ වගේ අයට අවස්ථාවක් දෙන්න උනේ මාධ්‍ය මේ කාලේ යම් තාක් දුරකට අවභාවිතාවට ලක් වෙන අපි බලමු ඉදිරියට මොකක්ද වෙන්නේ කියලා. අපි එනවා අශාන්ගේ පැත්තට. දැන් මේ වෘත්තීය පැත්තෙන් ඔබ අලෙවි කරන ශාස්ත්‍රයේ ඉන්නේ කියලා කිව්වා. එතකොට දැන් සාමාන්‍යයෙන් අලෙවි කරන ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් හැම වෙලාවෙම මේ බලන්නේ මූල්‍යමය පැත්තනේ, ආර්ථිකමය පැත්ත, යම් කිසි සමාගමක් වෙනුවෙන් වෙන්න පුළුවන්, ආයතනයක් වෙනුවෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබේ පෞද්ගලික ආයතනයක් වෙනුවෙන් වෙන්න පුළුවන්, යම් කිසි හැම තිස්සෙම බලන්නේ උපයන්නේ කොහෙන් හරි ගන්න තමයි බලන්නේ ඒ අලෙවි කරුවාගේ හැටියක්. එතකොට දැන් එහෙම කෙනෙක්ට මේ ස්වභාව සෞන්දර්ය සම්බන්ධයෙන් මේ වටපිටාව සම්බන්ධයෙන් ඇල්මක් ඇති වෙන්නේ හරි කලාතුරකින්. ඔබට ඇති අනිවාර්යම පෞද්ගලික අත්දැකීම්ද? ඔබේ යාළුවත් ඇති එහෙම නැති අය ඇතිනේ අනිවාර්යෙන්ම. එතකොට දැන් ඒ වෙනස ඔබට දැනෙන්නේ මොන වගේද? ඒ වෘත්තීම ජීවිත තුලේ වෙනස ඔබට දැනෙන්නේ මොන වගේද? ඒ කියන්නේ මේ අර එක එක්කෙනාගේ අර කියන්නේ පර්සනලිටිස් එක එක්කෙනාගේ මේ විශ එක එක්කෙනාගේ ඒ කියන්නේ එයාට දරන මතවාද වෙනස්නේ. ඒ කියන්නේ යාට දැන් මට එහෙම මේ කියන්නේ මම කියන්නේ නැහැ මේ මට සල්ලි අවශ්‍ය නැහැ මේ මම සල්ලි මට ඕන තරම් සල්ලි තියනවා කියලා මට තාම. දැන් අපි දැන් අපි මම දැන් යූස් කරන්නේ දැනට කියන්නේ semi professional body එකක්. ඒ කියන්නේ DSLR professional නෙමෙයි, professional කියන්නේ තව ටිකක් ගණන්. එතකොට දැන් lens එකක් ගත්තොත් අපි lens එක තාම මම යූස් කරන්නේ සාමාන්‍ය mid range lens. එතකොට අපි ඉදිසල යූස් කරේ මම ඉදිසල කැමරාව ගොඩක් කැමති. දැන් අපි හොඳ කැමරාවකට යනවා නම් සාමාන්‍ය ලක්ෂ 10ක්වත් මේ වියදම් කරන්න ඕන ලෙන්ස් එකකට. එතකොට තමයි අර ඊළඟ ලෙවල් එකට යනවා කියලා ගොඩක් කියලා කියන්නේ. මොකද ෆොටෝස් වල එතකොට ස්ටෑන්ඩඩයිස් වෙනවා, අලුතෙන් ෆොටෝස් වල වෙනස ක්වොලිටි එක පේනවා ඔටෝ. එතකොට අනිවාර්ය සල්ලි අවශ්‍යයි. සල්ලි නැතුව මේ දැන් තියෙන අපේ තියෙන සමාජයේ මේ කවුරුත් අපි පිනට දෙන්නේ නැහැ ලෙන්ස්. එතකොට ඉතින් මේ අනිවාර්යෙන් අවශ්‍යයි සල්. එතකොට මේ දැන් ඔයා එතකොට අපේ අම්මත් ඒකත් එකඟ වෙයි. මම දැන් ඔය කැලේ ඇතුලේ ඇවිදවිද ඉන්නවා මේ ජොබ් එක හරියට කරන්නේ නැහැ වගේ තමයි. එතකොට අපේ ඔෆිස් එකනොත් ඒක ගොඩක් මේ කියයිද ඔයා කියපු කාරණේම. ඒ වුණාට වැඩේ තියෙන්නේ මේ අර ඒකෙන් හම්බෙන අර අර තෘප්තිය සහ නිදහස සහ ඒකෙන් අර අපිට මට ඒ ෆීලිං එක දැනකොට දැන් මම දන්නවා මම යන තැන් හරි මම අපි ගිහිල්ලා තියෙන තැන් අපි ඒක අපිට ලැබිලා තියෙන මට
ඕන තරම් සිදුවීම් තියෙනවා ඒ කියන්නේ අමතක නොවන ඒ කියන්නේ හැම ඒ අපේ මාකටිං එකේ එක්කෙනෙක්ට මේ ඒ කියන්නේ මාකටිං කරන හරි සාමාන්‍ය දිනදා 8 5 උදේ ජොබ් එක කරන එක්කෙනෙක්ට ඒක කවදාකවත් ඒක වෙන්න බැරි වෙන්න පුළුවන් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් ඔව් අනිවාර්යයෙන් ඒ කියන්නේ අපි මේ සාමාන්‍යයෙන් මොනවාද තියෙන ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒක වටිනවා මොකද අපිට සල්ලි ගෙන්නේ මම විශ්වාස කරන දෙයක් ඒක අනිවාර්යෙන් අවශ්‍යයි ඒකට හැමදාම හොයන්න පුළුවන් හරි හොයන්න පුළුවන් ඒක කොමාරි හොයන්න තේපයි නේද හරි ලහිරු අපි සින්දුව කියමුද හරි සින්දුව අහලා අපි නැවතත් එනවා කතා බහට ගේ අපුරු ගීතෙන් පස්සේ අපි නැවතත් එකතු වෙන්නේ යූත් ආට් බීට් එක. ඉතින් ඇන්ජී අපිට ක්‍රමක්‍රමයෙන් ඔන්න යන්න වෙලාවත් ඇවිල්ලා තියෙනවා. හොදේවල් කතා කරන්නට යන්න වෙලාවත් තියෙනවා සහ මේ අපි ඇත්තටම ආසයි මෙයාලගේ අදහස් තව ටිකක් අපිට කතා කරන්න තිබුණා හොඳයි කියලා හිතනවා. ඉතින් නේද? ගියා නේද මේ වෙලාව? වෙලාව ගියා නේද? ඉතින් ලහිරු
බොහෝ දෙනෙක් ඇතේ ස්තුති කරන්න ඔය ආපු ගමන් මගට ගොඩක් උදව් කරපො. නමුත් අපිට කාල වේලාවත් සීමිත නිසා අපි කෙටියෙන් මතක් කරමු. ස්තුති කරන්න තියෙන අයත් අපි මතක් කරනවා අපි අශාන්ගේ පැත්තට යා. ගෙදර අම්මා තාත්තා අනිවාර්යෙන් මතක් කරන්න ඕන. මේ ගමනේදී මට ගොල්ලෝ හයියක් වුණා. ඒ වගේම මගේ සර්ව නිහල් ගම්මේව සර්ව මතක් කරනවා. ඒ වගේම ඉතින් යාළුවෝ ටික මාත් එක්ක හැමදාම ඉන්නවා එකට. යාළුවා තමයි ඉන්නේ නේ මතක් කරන්නේ. යාළුවා තමයි. ඒ වගේම චූටි දෙයක් කියන්න ඕනේ. අද ප්‍රෝග්‍රෑම් එක ගැන. මම කියන්නේ මම කතා කරා වැඩිද දන්නේ අර කතා කරගෙන යද්දි. මම කියන්නේ අර මං මේ අවස්ථාව ලබා දීප ගැන ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම මම කියන්නේ මම විතරක් නෙමෙයි තව ඉන්න නවකයෝ මේ තැන් වලට ගෙන්නන්න. අනිවාර්යයෙන්. පුළුවන් තරම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අද මාව සහභාගී කරගන්න. ඉතින් youth art beat එක හරහා අපි ඔයාලත් wish කරනවා. ඔය වගේ තවත් අය අපිත් එක්ක ඉන්න සූදානමින් ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ. අශාන්. අශාන් ගේ ලස්සන මේ අශාන් ගත්ත ෆොටෝ එකක් තියෙනවා අපිට අවසාන වශයෙන් බලන්න. අපි පොඩ්ඩක් ඒක බලලා කතා කරමු. අශාන් මේක පොඩ්ඩක් අපිට කෙටියෙන් විස්තර කරන්න. මේ කොහෙදද මොකක් ඔගත්තටම උනේ? මම කියන්නේ සාමාන්‍යයෙන් කොහෙවත් ට්‍රැවල් කරන්න නැති දවස්වල යනවා මේ අපේ ළඟපාතම තියෙන මේ වැව්ටිගකට. මොනහරි උදේ සාමාන්‍යයෙන් ඉරිද දවසක් මම මේ කොල කැඳේකුත් දීලා මේ කැමරාව අරගෙන ගියා. මේ මේක මහරගම මේ වැව අර සාමාන්‍ය ඔක සෝමන් පොඩි වෝකින් පාත් එකක තියෙන වැව. ඉතින් උතන ගියාට පස්සේ ওই කුරුල්ලා ওই විදිහට හිටියා. ඒ කියන්නේ සාමාන්‍ය කුරුල්ලන්ගේ ඕකට කියන්නේ මේ පර්පල් හෙරන් කියලා. සාමාන්‍ය උස කුරුල්ලෙක් පොකෙක් ඕක අතරම මේ ඌ මාළුවට බලාගෙන ඉඳලා ගහනවා. ඔව්. එතකොට මේ ওই බෙල්ලේ හිර වෙලා තියෙන්නේ. බෙල්ලේ දහපු වෙලාවේ කන්නාඩියේ තිබ්බ මේ ෆ්‍රේම් එක. දහපු වෙලාවේ මාළුවගේ ඇසෙන් බෙල්ලෙන් ෆ්‍රේම් එක හිර වෙලා මිනිහට එයාට ගන්න බැරුව හිටියේ. ඕක දැන් ඕක ඊට පස්සේ ආයි එයාට දිගටම තිබ්බා නම් එයාගේ තියෙන කූඩුවට යන්න බෑ. කූඩුවේ ඉඳ ගන්න බෑ. ඔක්කොම ප්‍රශ්න තියෙනවානේ. අපි ඕක දැකලා ඊට පස්සේ වයිල්ඩ් ලයිෆ් එකටත් කතා කරලා වයිල්ඩ් ලයිෆ් එකේ අතිදි 1GB එකෙන් ඇවිල්ලා ඇත්තරම ඔබ net එකෙන් මේවා කරලා මේ බෙල්ලේ තියෙන ගලවල මේ මුදා හැරියා. ඇත්තරම ඉතින් මේ ඔය ඔක්කොම ඉතින් පරිසරය වල මං කියපු විදිහේ අපේ මිනිස්සු දාන අපද්‍රව්‍ය එක තමයි තමයි සත්ව පහස් අපහසුතාවයට පත් වෙන්නේ. හරි, එහෙනම් එහෙම වෙන්නේ නැතුව පරිසර හිතකාමී පුද්ගලයෙක් බවට පත් වෙන්න කියලා අපි ඔන්න ඔබට ආරාධනා කරනවා. ඒ වගේම තමයි සමාජයට හිත ඇති ඔබට හිත ඇති සංගීතමය රසවින්දනයකට යන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා. මොකද මේ දෙක හරහාම සංගීතය සහ මේ ස්වභාව සෞන්දර්යය කියන මේ පද්ධති දෙක හරහාම අපිට ලැබෙන්නේ හොඳ දෙයක්. ඉතින් අපේ ජීවිතයේ සූපත් වෙන එක තමයි වෙන්නේ. එතෙන්ට ඔබව රැගෙන යන තමයි මේ වගේ දක්ෂයිනු අද දවසේදී අපි හැමදාම අද දවසේ වගේම හැමදාමත් අපි මේ මැදිරියට කැඳවා ගන්නෙ. එහෙමනම් ප්‍රියා අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණා ලහිරු, ඒ වගේම අශාන් දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද අපිත් එක්ක සම්බන්ධ වුණාට ඉදිරියේදී කරන කියන වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා දෙදෙනාටම හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා. ආයුබෝවන්, ජය වේවා දෙදෙනාටම. එහෙමනම් නංගි අපි ඔව් අපි යන්න තමයි නේද සූදානම. ඒ දේ සින්දුවක් අහනකම් මං තමයි අපි යන්නේ youth art beat වලින් සමගනේ. හැම දෙනාටම ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේ youth art beat Angie with Priya. मेरे नैना सा
आशा और निराशा।